ධර්මානුශාසනාව අද අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න අපේ ගරුතර ස්වාමින් වහන්සේ වැඩමවනවා. සියපත් සදු බඹසුර නර උරග මත සරියුත් මහා මුගලන් පිලි වෙලිනි පත පිලිවෙත් සරු මහා සංග ගන මුනිඳු සුත මුදුනත්දී බැතියෙන් නම දිමි සතත අපිට ධර්මයේ පැහැදිලි කරලා දෙන්න වැඩමවා වදාලේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති වේලුවනේ කලන්දක නිපාපේ අතකෝ ආයස්මා භූමිචෝ උපන්න සමයං නිවාසිත්වා පත්ත චීවර මාදාය යේන ජයසේනස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීති අතකෝ ජයසේනෝ රාජකුමාරෝ යේනායස්මා භූමිචෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මතා භූමිචේන සද්දින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීති ඒකමන්තං නිසින්නෝකෝ ජයසේනෝ රාජකුමාරෝ ආයස්මන්තං භූමිචං ඒතද වූච්ච එම්මත්නි උදෑසනාද දේශනාව සඳහා මාතෘකා කරගත්තේ තුම්පිටකයෙන් සූත්‍රපිටකයේ නිකාය පහෙන් මජ්ඣිම නිකායේ තුන්වෙනි කොටසේ ශුඤ්ඤත වර්ගයේ භූමිජ කියන සූත්‍ර දේශනාව. සාදුකින් උදෑසනින්ම අපි කතා කළා ආනන්ද මහරහතන් වහන්සේගේ ගුණය ගැන සහ නිවන් දකින්න ක්‍රම දෙකකට දැන්
අපිට සත්වයා ලෝකෙ පෙනෙනවය. එක පිරිසක් බුදුපසේ බුදු මහරහත් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්වන ලැබේවා කියලා ශ්‍රද්ධාවෙන් මෙන්න මේ වගේ අපේ හොඳම උදාහරණය මේ විහෙරගල ආරණ්‍යයේ දායක පිරිස ශ්‍රද්ධාවෙන් කටයුතු කරගෙන යනවා. එතන සිටනමලෝ පැත්ත ගැන කෝ තරහ වෙන්න එපා යනා ඉන්නවනะ. එහෙ ඉන්නා එහෙම නැහැ කිව්වා. කොහොමද කිව්වේ? අදාදම නිවන් දකින්න ලැබෙයි. තව කිව්වා යථා භූත ඥානෙම පහළ වේවා කියලා කියනවා කියලා කිව්වා. මේවා මම මේ හදලා කියන ඒවා නෙවෙයි. ඔය රූපවාහිනී නාලිකාවලම ඒ හාමුදුරුවරු කියපු කතා. ඒ නිසා මාත් එක තරහ වෙන්න එපා. එයාලා එහෙම කිව්වේ නැත්තම් මම මේම කියන්නෙත් නැහැ. නේද? එයාලා මේ ඒවම් මේ සුතං කියලා කිව්වනම් මට එහෙම කියන්න වෙන්නෙත් නෑ. ඒ නිසා ඒක කවුරුවක් කහටක් තියාගන්න එපා. මේ ඇත්තයි කියන්නේ. මේ සත්‍යයි කියන්නේ නේ. එහෙම කියන්නේ. දිවුරල කියන්නේ දිවුරාලා කියන්නම් කියන්නේ. ඉතින් දිවුරාලා කියන්න දෙයක් නෑ. ඔන්න පොතම දුන්නා. අතේ තියන් ඉන්නේ දැන් පොත. පොත අතේ. දැන් පොත එපා කියන අයට පොත බලෙන් දෙන්න බෑ අපිට. ඉතින් ඒවම් මේ සුතං නේ. ඇහුණ නේද? ඒකන් සමයම් භගවා. එක් සමයකි භාග්‍යවතුන් අපි කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. සතුටු දෙම කියත්. සතුටු වෙන්න ඕනේ. හද සිසිල් වෙන්නේ නැද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදු බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේට කටපුරා ප්‍රශංසා කරන් ලැබෙනවා නම් ඒක කොච්චර වටිනවාද අපිට. නේ? ඒ නිසා වචනයෙන් අපි කරු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේට. එයා මෙයා අරය කියලා කතා කරන්නේ නැහැ. සමහර රහත් වෙච්ච ආමඳුරුරු එයා කියලා කියන්නේ. අරය මෙයා. එහෙම කියන අය ඉන්නවා. මට ඇහිලා තියෙන එකයි මම මේ කියන්නේ. මට ඇහුන් නැත්තම් මම මේව කියන්නේ නැහැ නේ. ඇහිච්ච ඒවා මම කියන්නේ. ඒ නිසා මම අහනවා. ඇයි අහන්නේ? මොනව කියනවත් දන්නේ නැහැ නේ. මේ මිනිස්සුන්ට මොනව කියනවත් දන්නේ නැහැ බණ කියලා. ඉතින් අහනකොට ඔන්න ඇහිච්ච දේවල් පේනවනේ. උදේ පැය එකයි විනාඩි 20ක් ගියා ඒ ඇහිච්ච කතාව විවරණය කරන්න. ඒත් තාම ඉවර නැහැ. තාම තියෙනවා. ඒ තරම් වටින දෙයක් තමයි මේ ධර්මයට ගරු කිරීම කියන එක. ධර්මේ නැත්නම් අපිත් නැහැ. ධර්මේ නැත්තම් කෑමත් නැහැ. ඔන්න කතාව. අද කන්නේ මොකක් නිසාද? කවුද? අපි දායක වෙන්නේ අපි. මේ ස්වාමීන් වහන්සේලාට කෑම ටික ලැබුණේ මොන නිසා? බුදුරජාණන් වහන්සේ නිසා, ධර්මය නිසා. ඒ ධර්මයේ දේශනා කළේ නැත්තම් දන් දීමේ ආනිසංස. අද මේ අය දෙයිද දාණය? අද දන් දෙන අය දෙයිද? නෑ, ඒ දේශනා කරපු නිසානේ දෙන්නේ. අද දැන් කියනවා කිව්වනම් දන් දෙන්න එපාය කියලා දෙයිද? දෙන්නේ නෑ. එහෙනම් දෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු නිසා දෙන්නේ කියලා අපිත් දෙනවා. අපි ආනිසංස අදහනවානේ. දැක්කිනතත් අදහනවා. දැකපු අයත් ඉන්නවා. මේ ජීවිතේම දන් දීලා මේ ජීවිතේම ඵලදාව ලැබිච්ච අය. ගෙදවල් වල ওই තියෙන ගස්වල ගෙඩි පවා හොඳට සරුවට වැවෙනවයි කියලා ඒ අය කියනවා. දන් දෙනකොට. කුඹුරේ අස්වැන්න සරුව වෙනවා. වැඩි වැඩියෙන් ලැබෙනවනේ. ලැබේවා කියලා නේ අපතන්. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා වතන්. ඒවා ඉතිරෙන්නේ කොහොමද? දන් දුන්නා. කිරි සහ පැණි ඔක්කොම ඉතිරෙනවා ඉතින්. නේද? එහෙනම් කිරි පැණි ඉතිරෙන්නත් සැප ලැබෙන්නත් ප්‍රතිපදාව තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා. ඒ කියන්නේ එක පරියායකින් දේශනා කරපු ශාසනයක් නෙවෙයි. බොහෝ පරියායන්ගේ. ඒක අර ගැටෙන්න වෙන්නේ මොකද එක පරියායක්ම අල්ලගත්තොත් අරවට ගැටෙනවා. දන් දෙන එකට ගැටෙනවා. සිල් රකින්න එකට ගැටෙනවා. දැන් සිල් සමාදන් වෙන්නේ සමහර තැන්වල. මොකද සමාදන් වෙන්න ඕනේ නැහැ. දැන් අපි ඉතින් ආර්ය ශ්‍රාවකයෝනේ. සෝවාන් වෙලා නෙවෙයි දැන් ඉතින් මොකටද සිල් පද? රහත් වුණාම කියන රැයට කෑවත් කමන්නේ නැහැ. දැන් ඉතින් කෙලෙසුත් නැහැනේ. ගෑනු කෙනෙක් එක්ක නිදාගත්තත් කමන්නේ නැහැ. ඇයි? නිදාගත්ත කියන්නේ ඇඳේ නිදා ගන්න එක නෙවෙයි මොකද? වැඩ දිරිතන්නේ. රහත්නේ නේද? ඉතින් වර්තමානයේ අපිට ඇහෙන විප්‍රකාරනේ හාමුදුරුවන්ට කැපයි මේ මොකද හාමුදුරුව රහත් ඒ කියන උපාසකම්මත් රහත්ලු දෙන්න එකට ඉන්නේ එක කාමරේ. ඒක මොකද හේතුව? ගින්දරයි වතුරයි ඇවිලෙන්නේ නැහැලු. හාමුදුරුව ගින්දර වගේලු උපාසකම්ම වතුර වගේ.
එහෙම වෙන්නේ ඇයි මේ මනෝ විකාර නිසා ඒක ඉතින් අපි ඊට එහා කතා නොකරමු අප්‍රසන්න නිසා පතන්දර එහෙනම් මොකද වෙලා තියෙන්නේ පිස්සු ඇදිලා ඔළුව ඔල්මොරොන්දන් වෙලා නැත්නම් අපි කියමු මේනියාව ඇදිලා නේද මේනියාව ඇදිලා අදිමාන්නට එන්නේ මේනියාවෙන් මම මම දන්නවා කියලා මම ඒ ළඟදි මට අහන්න ලැබුණ මනෝවිද්‍යා උපදේශක කෙනෙක්ගේ ඇත්ත කතාව තමන් අදිමාන්නේ අදි탁සීරුවෙන් ඉන්න එකත් ලෙඩක් මම තරම් දන්න කෙනෙක් නැහැ එහෙම කියලා එනක් ඒක නැති වෙන්න ඕනේ නේ නා සිල්පද පිළිගන්නේ නැහැ කෙනා එනම් විචිකිච්ඡා බහුලද නැද්ද යාට බහුල අටවිද සැකේ තියෙනවනේ සීල ආනිසංස පිළිගන්නේ නැහැ පිළිබඳ සැක කරනවා මේක රැකලා වැඩක් නැහැ දුක් විඳින්නේ මොකටද කන් නැතුව දුක් විඳිනවා අපරාධේ කියලා කියනවා අපිට සමහර අය කියනවා ටිකක් කෑවම මොකෝ වෙන්නේ අපා යනවාද ඒ කන කෙනා කියනවා අපිට කන් නැත්තම් කියනවා ඔය පොඩ්ඩක් කෑවට අපා යන්නේ නැහැ ඔය කෑවන්න කෑවට අපා යන්නේ නැහැ හැබැයි සිල්පදේ බිඳීමෙන් දුස්සීල භාවයට පත් වෙනවා එහෙමනම් සීලය අතහරිනවා මොකක් නිසාද වැරදි දෘෂ්ටිය නිසා වැරදි දෘෂ්ටිය නිසා එහෙනම් සම්මත භාවනාවත් අතහරිනවා වැඩක් නැහැ කියනවා ඒ කියන්නේ රුදෙත් මං කිව්වේ මයිනම් පිමිනා වගේ උගු ඒ ඇද ඇද හිටියලු අපි හරි වැඩක් උනේ නැහැලු මෙච්චරක දැන්නේ හම්බුනේ නියෝ මාර්ගේ එහෙම කියන්නේ දැන්නේ අහු උනේ මේ ප්‍රතිපත්තාන මෙච්චර කල් කියලා තියෙනවා හැබැයි අහු වෙලා නැහැ ඒ කවුරු හරි ආමඳුර කෙනෙක් කියලා අර කිව්ව ගමන් කරකවලා තියෙන අන්න තෙන් තීරුණා ඒ ආමඳුරු තමයි අපේ සාස්ෘණ වාසී ඒ වගේ තමයි හිතන්නේ නේ දැන් උදේ අපි කිව්වනේ දේ ටික තේරුණාද දැන් මොකද්ද කරන්න ඕන තමන්ට පිහිට තමම්මයි සාස්ෘණ වාසී කවුද දැන් ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ අපි සිහි කරනවා සාස්ෘතනතුරේ තියන් ඉන්න අතර දැන් ජීවමානව ඉන්නේ ශ්‍රී සද්ධර්ම රත්නය. මොකද බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ දැන්. ඒකයි අපිට තියෙන ගැටලුව. ප්‍රශ්නයක් වුණාට වැඩම කරන්නේ නැහැ. අපි ඒ ගුණය සිහි කරනවා, බුදු ගුණ වඩනවා, භාවනා කරනවා. ඒ බුදු ගුණ භාවනාව හොඳ භාවනාවක් නෙවෙයිද? ඒක පොඩි භාවනාවක්ද? නෑ අනන්ත ආනිසංස ලැබෙන සුභූති මහරහතන් වහන්සේ රහත්තුනේ මොන පිනෙන්ද? බුදු ගුණ වැඩිීමේ පිනේ. කල්ප ලක්ෂයක් සුගතිය ගියේ මොන පිනෙන්ද? බුදු ගුණ වැඩිීමේ පිනේ. 80 වරක් සත් දෙව් රජු වුණේ බුදු ගුණ වැඩිීමේ පිනේ. 100 වරක් සත් දෙව් රජු වුණේ බුදු ගුණ වැඩිීමේ පිනේ. එහෙනම් බුදු ගුණ ඕනද නැද්ද? පින් ඕනද නැද්ද? අපිට සැකයක් නැහැ නේ. මෙතන කවුරුත් මම හිතන්නේ නැතුව ඇති. සැක තියන අය වගේ දේවල් ගැන. බුදු අපි හරියට මේවා කියලා තියෙනවා ඔබට. පිනේ වටිනාකමනේ. මා පුඤ්ඤ බායි පිනට බය වෙන්න. එපමි ආනන්ද මහෞත්මයන් වහන්සේලා මොනව කරපු අයද? පින් කරපු තුමෝ. අපිට මේ වහන්න හරි ලැබුණේ අපි මොනව කරපු නිසාද? පින් කරපු නිසා. පොත කල්ලන්න හරි ලැබුණේ පින් කරපු නිසා. පොත් බලන්න ලැබුණේ පින් කරපු. පොත් පෙරලන්න ලැබුණේ දන්නේ. හරි. එහෙමනම් කණ්ණාඩි දාලා හරි දැන් මාත් දාලා ඉන්නේ. ඇස් පේන එක ලොකු දෙයක් නේ. එහෙම හරි පේනවනේ. දැන් මේක නොපෙනුනා නම්, ಜಾති අන්ධ වුණා නම්, අද අපිට මේ පොත කියවන්න වෙන්නේ නෑ. බදිර වුණා නම්, බිහිරි වුණා නම්, මේ බණ අහන්න ලැබෙන්නේ නෑ. නා අපි පින් කරලා තියද නැද්ද? කරලා තියෙනවා. ටිකක් හරි කරලා තියෙනවා. අඩු වැඩි වශයෙන්. නේද? මූණ දිහා බැලුවම පින පේනවා. සමහර වෙලෙ එක පැත්තකට. ගෙවල් දිහා බැලුවම තව පැත්තකින් පින පේනවා නේ. ඒ සැප දිහා බලලා පින් ගැන හිතන්නත් පුළුවන්. මූණෙන් කොහොමද පින මනින්නේ? එක පිනක් විතරයි. මූණ ප්‍රසන්න වීමම සියලු ආකාරයේ පින් වලින් වෙන එකක් නෙවෙයි. සිල් රැකීමත් මෛත්‍රී භාවනා කිරීම. ගෙදර ඉන්න ඔක්කොම කලුයි. කලුයි කියන්නේ දෙකම කලුවෙන් ඔක්කොම හරි තව කෙනෙක් වරනවත්. ස්වරණ වරණයි කියන්නේ දැන් මොකද්ද ප්‍රශ්නයක් එනෝනේ? මේ අම්මගේ තාත්තගේ ළමයෙක් වෙන්න බෑ කියලා. ඒක හේතුව මොකද්ද? පින නිසා. වෙනස්ුනේ පිනේ. එනම් පින විසින් සත්වයා හීන ප්‍රණීතතා විභජති. හීන වශයෙන් උසස් වශයෙන් සත්වයා බෙදනවා පින විසින්. එනිසා පින කියන එක ඕනද නැද්ද කියලා දැන් කල්පනා කරනවා. මොකද කියන්නේ?
ඕන නිවන් දකින්නට පින් ඕනමයි. ඒකට තව වචනයක් අපි කියනවා. පාරමිතා පුරන්න ඕනේ. පාරමිතා පුරනවා කියන්නේ උදැල්ලක් කූඩයක් අරන් අවිල්ල කරන වැඩක්ද? පුරවගෙන යන එකක්ද? එත මල්ලකට දාන් යන වගේ දෙයක්ද? නෑ, මේ පුරන්නේ මේ උපාසිකා උපාසිකාව පාරමිතා දැනුත් දැනුත් පාරමිතා සීල පාරමිතා ධර්ම ශ්‍රවණේ මොකද්ද පිරෙන්නේ? ප්‍රඥා පාරමිතා. අප විසින් දැන් මේ ධර්මයේ කියා දීමින් ප්‍රඥා පාරමිතා. ඉන්ද්‍රිය පහ වැඩෙන විදියට උන අපි මේ පින්කම් මේ යෙදෙන. ඒක තමයි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වැඩෙන්න ඕන. ඒ ධර්මයේ ගැන ශ්‍රද්ධාව වැඩෙනවා. මේ ධර්ම දේශනාව අපිට දායාද කරපු රහතන් වහන්සේලා ගැන, විශේෂ ආනන්ද මහ රහතන් වහන්සේ ගැන ශ්‍රද්ධාව වැඩෙන්න ඕන. අද දවසම ඉතින් ආනන්ද රහතන් වහන්සේට අපි වෙන් කළා නේද? දවස කැප කළා. මොකද හේතුව? රහතන් වහන්සේ රහත් වෙච්ච දවස අද වෙනි පොයේ දවස. පොයේ පොඩ්ඩක් පත්‍රිකාවේ නම් මාරු වෙලා ඇති. ඒක හදාගන්න නිකිනි පොයේ කියලා අද කියනවා. ඉතින් මේ නිකිනි පොයේ දවසේ වැදගත්කම් සිහි කරනකොට අපිට මේ ධර්ම දේශනාව ලැබුණෙත් මේ අද වෙනි දවසක පටන් ගත්තු ප්‍රථම ධර්ම සංගායනාව නිසා. 500 නමක් පටිසම්භිදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා අභිමුහි තමයි ආනන්ද මහරහතන් වහන්සේ මේ ධර්මයේ සත්‍යයනා කළේ, ප්‍රකාශ කළේ. අභිධර්මයේ සූත්‍ර විනය තුන් පිටකය. තුන් පිටකයේම ඕනද නැද්ද? ඕනනේ. අපි එක කියලා දීලා තියෙන ඕන තරම්. විනය පිටකය මොකටද? සීලය පිණිසයි. සූත්‍ර පිටකය සමාධිය පිණිසයි. අභිධර්ම පිටකය ප්‍රඥාව පිණිසයි. එන එකක්වත් ඉපාගේ ලයින් කරන්න ඕනද? නෑ, දන්නේ නැත්තම් නිකන් ඉන්න. දන්න ටික සද්දායෙන් පිළිගන්න, තුන් පිටකයට ගරු කරන්න. මොකද තම තම නැනපමණින් දැනගත යුතු කියලා කියන්නේ. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤු. හැමෝටම එක වගේ වැටහෙන්නේ නෑ. අඩුවෙන් වැටහෙන අයත් ඉන්න පුළුවන්. ඒතර එයා කියන්නේ නැහැ මට වැටහෙන්නේ නැහැ මේ අභිධර්මය නම් ඒක නම් වැඩන්නේ නැහැ කියලා කියනවා. අනේ වැටෙන්නේ නැහැ, මතු මත්තේ කවදාරි වැටේවා කියලා පොතට වැඳ වැඳ හරි ඉන්න ඕනේ. මේක තේරෙන්නේ නැහැ වදින උදේ හවස. වැඳලා කියනවා ලබනාත්මේ දේවල් මට මේවා වැටහෙන නුවණක් ලැබේවා. දැන් ඒකනේ ඈනුන් යන්නේ. දැන් ගැඹුරු ධර්මයක් කියනකොට බහුතරයක් මේ බණ පිරිස් වලට ගියාම අද කාලේ ගැඹුරු ධර්මයක් කී කියන්න බෑ අපිට. චුට්ටක් කියනකොට මොන්න ඈනුන් යනවා. ඉතින් පස්සේ මම මාතෘකාව වෙනස් කරනවා. ඇයි ඉතින් කරගෙන යන්න බෑ? එක්ක මුඳලා නිඳ කියලා වැටුණොත් එහෙම බිමට නේද? එම් ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම අහන්නේ නැහැ හොඳට. ඒ නිසා තමයි අපිට වෙලා තියෙන උපමා උපමේ දක්වමින් ටිකක් කතාව දිග්ගස්සලා මේක කියන්න වෙනවා. අද තියෙන සූත්‍ර දේශනාව නම් ඉතින් ඔබට එච්චර අමාරු නෑ. හොඳට තේරෙනවනේ. කියවනකොටම තේරුණාද? දැන් වැටහුණාද? වැටහුණා. එහෙනම් මේ සූත්‍රය අපිට සත්‍යයනා කරලා දීලා තියෙන්නේ කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේ තමයි අපිට මේ ධර්මයේ දායාද කළේ. උදෙත් මතක් කළා සද්ධර්මයේ තියෙන ගබඩාවේ අතුර තියෙන්නේ කාතේද? ආනන්ද මහරහතන් වහන්සේ අතේ. ඒ අතුරෙන් තමයි අපිට මිනිරුවන් ටික අරලා මේ දීලා තියෙන්නේ. මේක පරිස්සම් කරගන්න සුභද්‍රගේ අභද්‍ර වචන නිසා තමයි එච්චර ඉක්මන් වුණේ මේවා පරිස්සම් කරන්න. මේ මහා ශ්‍රමණයාගේ අප මිදුනා කියලා කිව්වයි කියලා ආරංචි වුණානේ පරිනිර්වාණයෙන් පස්සේ. ඉතින් ඒ සංවේගය ඇති කරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේ ශාසන භාරධාරී වැඩිහිටි ස්වාමීන් වහන්සේ වශයෙන් වැඩහිටි. බොහෝ කල් ඒ ස්වාමීන් වහන්සේ වැඩහිටි. අවුරුදු 140ක් පමණ මතක ඇටියට බොහෝ කල් වැඩ හිටියා. 160ක් වැඩ හිටියා. 140ක් හෝ 60ක් කමන්නේ. බක්කුල මහරහතන් වහන්සේ 160යි නේ. 140ක් වැඩ සිටි නිසා අපිට හොඳයි නේද? ශාසන භාරධාරී උතුමන් වැඩි කල් ජීවත් වෙනවා. දැන් ඔය ධර්ම සභාවේ කතාවක් ඇති වුණාලු දේව සභාවේ. කොහෙද? තවතිසා දිව්‍ය භාවනේ. අනේ මේ වගේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් එකපාර පහළ වුණා නම් කොච්චර හොඳද කියලා. මේ බුදුගුණ කතා කරපු වෙලාවක දෙවියෝ කිව්වලු හතර නමක් පහළ වෙනවා නම් කොච්චර හොඳද. ගෝවින්ද සූත්‍රයේ තියෙන්නේ මේ දීඝනිකාය. සද්දවේතුමා ප්‍රකාශ කළා එහෙම වෙන්න බෑනේ එකපාර. ඒ නිසා අපි පතමු අපේ මේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාල නිදුකින් නිරෝගීව සුවපත්ව වැඩ සිටීවා කියලා අපි පතමු. එහෙනම් කොයි කාලෙද පතන්නේ නැත්තේ? ජීවමානව වැඩ සිටපු සමයේ. ඒක ලොවට මහත් පිහිටක්. එහෙනම් කල්යාණ මිත්‍රයා, සාසන භාරධාරී උතුමන්, සිල්වතුන්,
ධර්මදරවතුමන් මේ ශාසනේ වැඩ ඉන්න අතුරු ඒක ලොකු පිහිටක් බවට පත් වෙලා තියෙනවා. දැන් අධර්මය කියන් යනකොට අධර්මයේ විතරක් නම් ලෝකෙ තිබුණේ ආයි නිවැරදි කරන්න කෙනෙක් ඉදීද? දැන් අද තියෙන ප්‍රශ්නේකනේ නේ ස්වාමීන් වහන්සේලා බණ කියන එක පැත්තක තියලා මේ වැරදි කර වැරදියට කියනේ හදන්න වෙලා තියෙනවා. ඒකට මහන්සි වෙන්න වෙලා තියෙනවා. තව කෙනෙක් එක්ක පොඩ්ඩක් වාද කරන්න පවා හිතපු ගම වෙනවා. මොකද මේ පුත්කල සරණ ගිහිල්ලා මේ අධර්මයට නතු වෙච්ච නිසා. එතකොට ධර්මදර භික්ෂුන් වහන්සේලා ඉන්න නිසා ද අපිට බය වෙන්න දෙයක් නැහැ. දැන් අද ගැන නම් බය වෙන්න එපා. දෝන තරම් හොඳ ස්වාමීන් වහන්සේ ලංකාවේ ඉන්නවා. ඒක බය වෙන්න කාරණයක් නෑ. අපිට ඒක දැකලා ඇස්පිට ඇස්පනා පිටම සාක්ෂියත්ව පේනවා. අපේ ස්වාමීන් වහන්සේලා මේ ශාසන රැකගනිමින් ශාසන භාරධාරිය වැඩ ඉන්නවා. අද කාලේ ඉච්චර අවාසනාවන්ත නැහැ. නමුත් මතුමත්තේ මොනවා වේද කියලා අපි දන්නේ නෑ. අදට නම් සිල්වතුන් බොහෝ වැඩ සිටිනවා ලංකාවේ. අද ධර්ම ඉගෙන ගන්නවා. ධර්ම දේශනා බොහෝ සෙයින් අද පවත්වනවා. ඒ අතර රීට ගුවන් අර කිරි කලයට ගොම දැම්මා වගේ පොඩි පොඩි එහෙම මෙහෙන් ඔලුව අවුල් වෙච්ච මේනියාව තියෙන අය මොන මේනියාවද? අදිමානෙට පත් වෙච්ච මේනියාව තියෙන අය ඉන්න. අදිතක්සේරුවෙන් ඉන්නවා. මම තමයි දන්නේ, අනිත් අය දන්නේ නෑ. මම තමයි දහම සොයාගත්තේ, මෙන්න දහම ගෙනාවා, එන්න නංගි මල්ලිලා ඇවිල්ලා අරගෙන යන්න කියලා. අර ටොපි ගෙනාවා වගේනේ, බොම්බයි මුට්ටයි ගෙනාවා වගේ ගෙනල්ලා කියන මම ගෙනාව. දැන් මම යන්න ඉන්නේ උඹලාට කලින් ගණිල්ලා. පස්සේ ගිහලා කොහේ හරි මල දාන එක ගිහලා හැංගෙනවා. කැලේ යන්නේ නැහැ. ලොකු බොරු කියන්නේ හාමුදුරුවන්ගේ බොරු අපිට තමයි අහුවෙන්නේ. ගිහියට අහුවෙන්නේ නැහැ. මම මේ කැලේ ගිහින් දහම් අරන් ආවේ. මං ඉතින් දැන් කියලා ඉවරයි. මං කැලේම යනවා. ඔය කොහේ හරි කොළඹ හතක් ගෙදරක තමයි කැලේ තියෙන්නේ. උපාසකම්ම කෙනෙක්ගේ. ගිහිල්ලා එහෙ තමයි හැංගිලා ඉන්නේ. විශ්වාස කරන්න බෑ මේ හාමුදුරුවෝ දැන් කියන්නේ. මොකද ඒ තරම් පම්පෝරිකාරයෝ දැන් ඉන්නේ. ගියා නම් කැලේ කීයක ඉන්න ඕනද? අධිකම අල්පේච්ඡතාවය කියලා එක සාසනේ තියෙන අහලා තියෙන. දන්නවද දන්නේ? සිව්පස අල්පේච්ඡතාවය එකක්, අධිකම අල්පේච්ඡතාවය තව එක. අපි යම් ගුණයක් ලැබුවනම් ඒක කියන්න යන්න යන්න මොකද වෙන්නේ? අපේ ගුණ පිරිහෙනවා. ගුණ කියන්න ඕනේ නැහැ, ගුණ වචනෙන් පේනවා. හැසිරීමෙන් ඒන දැනෙන්න ඕන. රඟපාලා හරියන්නේ නැහැ. දැන් මිනිස්සු දකිනකොට මුතු කැට වැටෙනවා වගේ නේද? විනාඩි 5ක් විතර යනවා අතනින්නම් මෙතෙන්ට. මොකද හාමුදුරුවන්ගේ රහත්පල්ලි බිම් වැටේ කියලා හිමීට ඇවිදින්. එහෙම රඟපාන්න අවශ්‍ය නැහැ මේ ශාසනය. ඒක රඟපාන නළුව ඉන්න තනක් නෙමෙයි මේක. ඇති තැනක් නැති තැනත් එක විට. එක හැටියට. ඇත්ත යුක්තිය කතා කරනවා නම් ඒකට කියනවා උජුපටි පන්න බාර. ඊයේ වාරෙන් මතක් කළා මොන අලුත් ගුණයක් තියෙනවා කිව්වා. ඒක මොකද්ද? කපටි පන්නෝ. ඒක ගාතාවේ නෑ හොඳේ. තිස්ස මහරහතන් වහන්සේ ආ උපාසක මහත්තයෙක් මේට හදලා ගියේ ඒක අපිට කියලා ගියා. කපටි පන්නෝ මේ සමහර අය ඔක්කොටම නෙවෙයි. පොඩි ආඳුරු සමහර අයට කරදර කරලා තිබුණා ඉන්නකොට. පොඩි ළමයිනේ. ඉතින් බැරිම තැන මේ මිනිස්සේ බැනලා ගියා. මේක ඉන්නේ සුපටි පන්න නෙවෙයි කපටි පන්නෝ. ඒ වචනේ දැන් අදට භාවිතා කරන්න හොඳට පුළුවන්. මොකද එහෙම කපටි පන්න කියන ගුණයට යුක්ත ඉන්න අය තමයි දැන් වැඩියෙන් ඉන්නේ. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්. ඇති තැන එකක්, නැති තැන තව එකක්. නිවන විකුණන් කනවා. මොකද කරන්නේ? නිවන විකුණන් කන අය තමයි අද ඉන්නේ. එහෙනම් මේ මහරහතන් වහන්සේලා සිහි කරන්නේ සිහිනෙමත්. ඔදේව සීකරද මට තියෙන ගැරන්ටිය නැති වෙලා යනවා. මං ගණන් ගන්නෑ. සාරිපුත්‍රයන් වහන්සේ ගුණ කියන්නේ කිව්වොත් මේ ඉන්න රහතන් වහන්සේ ගුණ අඩු වෙනවා වගේ එකක් වෙනවා. ඒ නිසා එයාම ශ්‍රේෂ්ඨයි. මම උතුම්. මමයි ඔබේ ගැලවුම් කරුවා. මා වෙත එන්න. ගලවලා දාන්න. මොනවද? රිදි තමයි ගැලවෙන්නේ අන්තිම. ඒක නිසා එහෙම ගැලවුම් කරුවෝ ඉන්නවා. හරියට ජේසුස් වහන්සේ වැඩිය වගේ බණ කියන අය දැන් ඉන්නවා. ඒ වචනම පාවිච්චි කරලා කියනවා. මේ සම්විධානන් කියලා කියනවා. කිත සම්විධානන් කියන්නේ? දෙවිය ලෝකේ දෙවියන්ගේ පුත්‍රයා මමයි. ළඟදී ආරංචි වුණා. දෙවියන් වාස. ඒ කියන්නේ ඉවෙන හිස් පුරුෂයන් ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. නමුත් කියන වචනනේ. දැන් දෙව්ලොවෙන් අපිත් දෙව්ලොවෙන් තමයි ආවේ. ඒක හරි කතා. අයි සැකයක් නැහැ. මෙහෙම ධර්මයේ කියන්න බෑ නැත්තම්. මෙහෙම මහාන වෙන ලැබෙන්නේ නැහැ. අපායෙන් ආව නම් මෙව ලැබෙනවා. ඕ වැඩිපුර පිං කරන්න කැමතියි ඉඳලා තියෙන දෙව්ලොව තමයි. ඔය ඉතින් මැරකම් කරන ගහ ගන්න වලිදා ගන්න කට්ටිය තමයි අපායෙන් වගේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඒක අමුතුයෙන් කියලා වර්ණනා කරන්න ඕනද?
එහෙම ඕනේ නැහැ. දැන් මම කියන බය නැතුව මමත් දෙව්ලොවෙන් ආවා. ප්‍රශ්නයක්ද කාටවත්? දෙව්ලොවෙන් ආවා. ආව කියන්නේ මේ ඉපදුණා. ඇයි ඉපදුනේ? පාරමිතා ධර්ම පූර්ණේ කරගන්න තමයි අපි මෙහෙ ඉපදුනේ. දැන් ඒක තමයි මේ කරගෙන යන්නේ. ඒක ලොකු දෙයක්ද? නෑ ඒක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් එහෙම ඉතින් දෙව්ලොවෙන් ආපු කට්ටිය කොච්චර වෙන්න පුළුවන් මෙතන? මෙතනම ඉන්නවනේ ඕනතරම්. ඒතර ස්වාමීන් වහන්සේලා කෙරේ අදි탁සේරුවට ගන්නත් ඉන්නේ උපාසකම් වල තමයි කතන්දර හදන්නේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න අපේම සංස්ථාවේ සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනේ ධර්මදර. ඉතින් උන්වහන්සේ බුදු ගුණ දේශනා පවත්වනවා. ඒතර මේ ළඟදී පැය 12ක බණක් කිව්වා. හරිද? ඉතින් මට කතා කරලා එකම්ම කෙනෙක් කියන එක අහලා අනේ පැය 12ක් බණකෝ වතුර ටිකක් අබ්බිවේ නෑ. වතුර නොබීමේ රහස මමත් දන්නවා. මටත් ඒ ප්‍රශ්නේ වෙලා තියෙනවා. දවසක් ගිලම්පස වැඩිපුර බීලා ගිහිල්ලා මේ මෙල්බන් වලදී බණක් කියන ගෙදරක පිටරටකනේ අපි දන්නේ නැහැ නේ. ඔය හොස්ට් රූම් වලට යන්න තීරෙන්නේ නැහැ අපිට. අමුතු අමුතු විදිහට තියෙන. යන්න බයයි. ඉතින් කිව්වෙත් නෑ හරි අමාරුයි දැන් ඉතින් පටන් ගන්නකොට මේ අමාරු ආවා. මොකද්ද වැඩිපුර බීමේ ආදීන මොනවද? ජලය. ගිලම්පස වල තියෙන මොනවද? ජලය. දැන් ඉතින් අෂ්ටපාන වර්ග 8ක්ම හදලා 8ම සද්දා වැඩි කමන මම බිව්වා. බැලුවා. දැන් පැය භාගයක් යනකොට මොන සූත්‍රයක්වත් කියා ගන්න බෑ. මෙහෙන් දාඩිය දානවා. ඇස් තද කරගෙන, කට තද කරගෙන, ඇද කරගෙන දැන් ඒත් කියනවා. ඔය විපත දන්න නිසා ඒ ස්වාමීන් වහන්සේ මොනායි බොන්නේ නැත්තේ? වතුර බොන්නේ නැහැ. ඒක මුකුත් ගුණයක් නෙවෙයි. ගුණ ධර්මයක් වශයෙන් ඉතලා පැහැදෙන දෙයක්. හාමුදුරුවෝ ඒවා කියනවාද මන් දන්නේ. මේ උපාසකම් වල දැන් දාගෙන තියෙනවා නම පෑන් පොදක්වත් නොවලඳා. පැය 12ක් බුදු ගුණ දේශනා කළා කියලා. දැන් පැහැදුනේ පැන් වලටද බුදු ගුණ වලටද? ආ නපි ඇල්ලුවේ මොකද්ද? වතුර බිව්වේ නැති එක. එන වතුර බිව්වේ නැති එක ගුණ යන්න ඒක සීල ප්‍රත පරාමාසයට වැටෙනවා. කාෂ්ඨ උතනේ ඒ දුෂ්කර ආසන පරිහරණය කරන මිනිසුන්ට පේන්න. නැත්නම් ඒක මේ ලෑල්ලක වඩනා කියලා පස්ස පැත්තට රිදෙනවා මිස වෙන මොකුත් වෙනවද? නේද? කුසන් එකක් දාන වඩනා රිදෙන එක පොඩ්ඩක් අඩු වෙනවා. වැඩියෙන් රිද්දනවද අඩුවෙන් රිද්ද ගන්නවද? ඔව් වැඩියෙන් රිද්ද ගන්න මොන ප්‍රතිපදාව? දුෂ්කර ප්‍රතිපදාව. ඔන්න ඉතින් කුසන් එකක ඉන්නවර නිින්ද යනවනේ ඒක අයින් කරාට කමක් නැහැ. මන්නම් හිතන්නේ බණ කියද්දි නිින්දයි කියලා. නමුත් මිනිස්සුව දැක්කම මොකද වෙන්නේ හිතනවා අනේ මේක ලොකු ගුණයක්. මේ හාමුදුරුව කකුල උඩ තියන් බණ කිව්වා. එහෙම කියලා පැහැදෙන්න ඕනද? නේද? ඇසිපිය නොහෙලා බණ කිව්වා එහෙම කියනවා. තව ඉස්සරහට ඒවත් තියෙන්නේ එක එක විකාර. එතකොට ධර්මයේ අහලා ධර්මයට පහදෙනවා මිස වතුර වලට පහදෙන්න ඕනේ නෑ. වතුර බොන්නේ නැති හේතුව දැන් මං කිව්වනේ. හරිනේ පේනවනේ. ඔව් පැය ගණඩ හෝ පැය 12ක් ඉන්න කියන්නේ මොනවද කෙලවත් ගිලින් නැතු ඉන්න ඒත් හොඳයි. මොකෝ නැත්තම් ඉන්න බෑ. ඇයි මේ තියෙනට පොඩි දැන් කියන්න දෙන්නේ මේක ලීටර් ගාණක් දාන්න බෑ එච්චර මං හිතන්නේ. ඒක පිරුණාට පස්සේ සංඥාවක් වෙනවා දැන් ඉතින් ඇති ඔතනේ ටියා. දැන් මේක අයින් කරගෙන එන්න නැත්තම් මොකද වෙන්නේ පැලියෝක කියලා කියනවා. කවුද කියන්නේ? හිත විසින්. ඉතින් බණ කියන්න බෑනේ වතුර බිබි. බෑ නේද? දැන් මට උනම් මෙතන වතුර තිබුණා මම බලඳනවාද? දැන් පැහැදුනාද? අනේ ඉන්ද්‍රාලෝක හාමුදුරුව අද පෑය දෙකම ආරක් බණ කිව්වා. වතුර පොදක්වත් බිවෙන හැබැයි කෙල නම් ගිල්ලා. වතුර බිවෙ නැහැ. කෙල ගිල්ලා. අපේම අය තමයි. නමුත් අපි හදා ගන්න ඕන. වැරදි නම් වැරදි කවුරු කළත්. ධර්මය නම් පිරිසිදු ධර්මයම කියන්න ඕන. අයි විකාර කරන්න ඕනේ. නෑ අමාරු නම් පොඩ්ඩක් නවත්තලා නේද වතුර ටිකක් බීලා කිව්වට කමකුත් නෑ. ඒ ගැටලුවක් නෑ. ඔව් සමාහට අදිෂ්ඨාන පාරමිතාව පුරාගෙන යනවා වෙන්න පුළුවන්. ඒක සතුටුයි අපිටත්. නමුත් දැන් ස්වාමීන් වහන්සේගේ දෝෂი තියෙන්නේ කාගේද? මේ උපාසිකාවන්ගේ මහත්තුරුන්ගේත් නෙවෙයි සමාහට. මහත්තුරු තින්නේ වගේ උපාසක අම්මල වගේ මහත්තුරු තින්නවනේ. නේ දැකලාද? ගෑනු වැඩ කරන පිරිමි ඉන්නේ. ඔපදුප චීත්ත. ආන් ඒ වගේ අයත් කියනවා අනේ හොඳයි කියනවා. වතුර පොඩක් පොදක්වත් බිව්වේ නැවක තමයි කියන්නේ. දැන් වார்த்தාව කැඩුවා. පැය 6ේ වார்த்தාව තිබුණේ දැන් පැය 12යි. දැන් ඉතින් ඊට පස්සේ ලෑස්ති වෙන්න ඕනේ පැය 24 වනකට අපි. මොකද වார்த்தාව කඩනමුද නැත්තම් මෙහෙම යමුද? මේ ඇතිනේ වැඩි යොක්ව පිල්ල කඩා ගන්න ඕනේ. පැය 12 කහයි මට හිතා ගන්න බුලෝ ආයිද කියලා. පැයත් දෙකක් යන කොට දඟලනවා මෙතනනේ. පුටුවක්වත් දුන්න නෑ. ඒත් පුටුවෙත් අමාරුයි. ඉතින් ඉන්න බෑ. තද වෙනවා එක එක පැත්ත පැති. මොකද පටවිධාතුනේ ගැටෙන්නේ නේද? එතකොට තද වෙනවා. තද වෙනකොට ඉන්න අමාරුයි. නලියනවා. ඉතින් ඊට පස්සේ රවුමක් රුවන්වැලිසෑය වටේ ගිහිල්ලා ආයි වාඩිලා බණ ටිකක්
අහන්න පුළුවන්. හොඳයි අපි ඒක සාදු කියලා අනුමෝදන් ඔය පැය 12ක් බණ කියපේ. සතුටුයිනේ. වතුර නොබීපේක අනුමෝදන් වෙන්න ඕනද? ඕනේ නැහැ. ඒක මොකද අර ප්‍රශ්නෙට තමයි ඒක වෙලා තියෙන්නේ. ඒක විද්‍යාත්මක දෙයක්. අනිවියදක කියනවද? ආ ඉතින් උන්දලට තමයි ගහන්න ඕනේ. ඒක අර ඒක මාකටින් නේනේ. මාධ්‍ය ආයතන ඒක තමයි මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එන උපාසිකාව තමයි මේ නිවේදක මාධ්‍ය තමයි උගන්වලා තියෙන්නේ. එයා ඉගෙනුවට පස්සේ තමයි අපි ඉගෙන ගත්තේ නේද? ඔව්. හොඳයි හොඳයි. ඒ නිසා මේ ධර්මයේ වුණත් අපි හරියට ගන්න ඕනේ. වැරදි කුණෙන් ගන්න ඕනේ. දැන් මං ඒක කියපුව මතකද? කියපුවා නම් මතක නැහැ එකක්වත්. හැබැයි වතුර බීපු නැති එක විතරක් ඒක මතක මතට ඒක බලන් ඉඳලා තියෙන වතුර බොනවද නැද්ද බලන් ඉන්න වීදුරුව දිහා බොනවද නැද්ද බිව්වොත් පැහැදීම සුන් වෙනවා ඇයි බිව්වනේ වතුර එහෙනම් ඒ වගේ මල විකාරත් මේ දායකවන්ට විශේෂයෙන් දායකව වගේ දායක මහතුරුන්ට ඇති වෙලා තිබෙන බව අපි සාදු නාදයෙන් පිළිගන්න වෙනවා ඒක පිළිගමු සාදු කියලා එහෙම වෙන්න එපා මොකද දුෂ්කර ආසන කාෂ්ඨබුත දුෂ්කර ක්‍රියාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද? කාමසම අත්ත කිලමතාණු යෝගී යෝගිට වැටෙන නොදැනීම. ඇයි මිනිස්සු රූස්ක ප්‍රතිපදාර කැමති? දැන් මම වුණා සෙරෙප්පු දෙකක් නැතුව උඩමල්ල පැත්තට ගියොත් කට්ටිය පැහැදෙනවා. හැබැයි මගේ කකුල් පිච්චෙනවා. එයාලා පැහැදෙයි මගේ කකුල් පිච්චේ. කාටේ පාඩු? මට. ඒ නිසා හොඳ සෙරෙප්පු දෙකක් දාගෙන මම පාරේ වඩිනවා. අවුවේ ගියොත් පිච්චෙයි මා. කැප කොඩයක් ඔය පාට පාට කුඩ නැතුව ටිකක් රතු පාට ඕ ඒ වගේ කුඩක් දාන නමුත් සුදු පාට කුඩේ කැපයි කියලා තමයි විනේ තියෙන්නේ සුදු කුඩයක් දාගන්න සුදු කුඩ දෙන්නේ පෙදා දෙන්නේ නැ ඒ නිසා තියෙන කුඩයක් දාගෙන යන්න ඕනේ පිච්චෙන්න ඕන දව්වේ බොරුවට අවශ්‍ය නැහැ සසර දුක සී කරගන්න අපාය දුක සී කරන් සමහර රහතන් වහන්සේ ස්වාමින් වහන්සේලා රහත් වෙන්න පෙර අවුව හිටු බව සඳහන් වෙනවා හැබැයි දුෂ්කර උතයක් වශයෙන් නෙවේ එකමාර මොන තමයි නිරේ පිච්චෙන දුක මානසිකාර කරන්නේ ඒක ඉතින් අවබෝධය නැත්තම් දකින්න අය පහදේවා කියලා අපි යනවා අවුවේ එතකොට මොකක්ද වෙන්නේ අපි දුක් විඳලා ඒකෙන් පහදිනවා මිනිස්සු කැමති නේ දුක් විඳිනවට ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය නිකන් දුකසේ ඉන්නවනේ ඒ කාලේ මේ ගම්වලත් ප්‍රශ්නයක් කරා මේ ටයිල් දානවයි කුටි වලට දැන් ටයිල් කැටේ ප්‍රශ්නයක් නැහැ නේද හොඳට වාඩිලා ඉන්නේ ඒ කුඩනේ මේ අය කලින් මොනවා කිව්වත් ගොම ගෑවා නම් හොඳයිද මේක ගොම කොටිය තමයි වාඩිගෙන ගොම වල. එතන මේක අල්ල ගන්න දෙයක් නෙමෙයි. එතන මේකේ ගොම ගාලා මැටි ගාලා තිබුණා නම් අන්න සමහර අය පහදෙනවා. ඉන්නේ මැටි කුටියක. සෙවිලි කරලා තියෙන පොල් අතු. ඉලුක්. නැතිනම් කමක් නැහැ නැති නැති බැරි කමට හිටිර කමක් නැහැ. තියෙද්දි සමහර අය තියෙද්දි මොකද කරන්නේ? සිමෙන්තියෙන් හදලා උඩින් මැටි ගන්නවා. සිමෙන්තියෙන් බිත්ති බැඳලා බදාමත් දහලා ඊට පස්සේ ඒ කුඩින් මැටි තට්ටු කුතුලනවා ඇයි ඇතුළ වැහෙන්නේ දාලගේ ජීවිතෙත් එහෙම්ම තමයි ඇතුළ එකක් පිට එකක් පිට ආටෝපේ ඇතුළේ සාටෝපේ නේද එහෙමද නැද්ද එහෙම නේ දැන් කිව්වේ මොකද ඇති නැති ඇති තැනත් නැති තැනත් බෙල්ල කපලා ගියත් ඇත්තම කියන්න ඕන දැන් ඇත්ත කියන නිසා තමයි අපිට මේ 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 තත්ත්වය උදා වෙලා තියෙන්නේ නැත් අපිත් රඟපෑව නම් මේවා අපිට පුරවන්න තිබුණා ඔය වගේ ඔලු ගෙඩි ඕන තරම් ඉන්න බොරුවට රැවටෙන කැමතිය දුවගෙන එන්නේ අනේ ඉන්ද්‍රාලෝක රහතන් වහන්සේ පහළ වෙලා කියලා දුවගෙන යනවා නේද රිදී ගමටන් නම්බුවා ඒ රහත් උනානේ වැඩි වෙලා යන්නේ දවස් 4ක් විතර ගියාම රහත් වෙන්න පුළුවන් දේශි ක්‍රම දැන් තියෙනවා අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඉක්මන් සහනය වේදනාවට ඉක්මන් සහනය අර හරියට මොනවද වින්ටජිනෝ ගෑවා හරි එහෙම කරන්න පුළුවන් හැබැයි බඩ කපා ගන්න ඊට වඩා සනීපයි. ඇයි ලැජ්ජයි නේ? හිඟා කෑවනම් ඊට වඩා හොඳයි. අනිත් ඒ හාමුදුර මොකටද මේ මිනිස්සු රවටරවට මෙච්චර සල්ලි හම්බ කරන්නේ? නේද මිනිස්සුන්ට බෙදලා දෙන්නද? නැත්නම් සරදියල් වගේ සූර සරදියල් වගේ ඇති අයගෙන් අරන් නැති අයට දෙන්නද? අනේ නෑ දෙන්නේ නෑ සත පහක්. මිනිස්සුම කියන පල්ලි එන්න කීයක් හරි දෙන මේ හාමුදුරු දෙන්නෙම නෑ. දෙනවා ඥාතින්ට විතරයි. පොදුවේ දෙන්නේ දෙන්න ඕනේ නැහැ දෙන්න අවශ්‍ය නැහැ නමුත් රැස් කරන්න ඕනෙත් නැහැ නෙච්චරනේ කෝටි ගණන් දානේ මොනවා කියලා බණ විකුණලා බණ කියලා විතරන්නේ බණ මොනවා කරලා විකුණලා හොඳයි ඒවට සාදු කියන්න එපා හොඳයි ඒවට කියන්න ළඟදි මං කිව්වේ 84000ක් යනවා කියලා බණක් කියවගෙන
පන්නගම පැත්තෙන් ආරංචි වුණ 84,000ක් කිල්ලුවයි කිව්වා. මොනවද? රුපියල් 84,000ක් ඕනේ ධර්ම දේශනාවක් ප්‍රචාරය කරන්න. ඒ මොකද ඇහුවම ඉතින් ධර්ම රත්නයත් 84,000යි. ගානක් බැලන්ස් වෙනවා. එතකොට 84,000ට 5000 නෙවෙයි 84,000. එතකොට උපාසකමට 84,000ට ඔවේ මොකක් දෙකක් වෙනවලු. තරහ යනවා. හොඳයි. එහෙනම් අපි සිහි කරගමු ආනන්ද මහෞත්තමයන් වහන්සේ ගැන. මේ ඔක්කොම විකාර ඇවිල්ලා තියෙන්නේ මේ උතුමන් නද නැති නිසා. ඒ කාලේ ඒවා තිබුණේ නෑ. ධර්මාසන අරූඪවල මෙන්න කියනවා ඒවං මේසුත මා විසින් අසපු දෙයක් මේ මගේ දෙයක් නේ. ඒතර අද අපිට නියතමාණිකම සමහරට නෑ අද නේ. මගේ දෙයක් වගේ තමයි අනුන්ගේව හොරාට අරගෙන කොපි කරලා තමන්ගේ වගේ කියනවා. තියෙන තැනක්වත් කියන්නේ නෑ. ගුරු මුෂ්ටි. දැන් අපි කියනවා මෙන්න තියෙන තැන කොහෙද? තියෙන තැන කොහෙද? මච්චිමනිකායේ තුන්වෙනි පොතේ ශුඤ්‍යත වර්ගයේ භූමිජ සූත්‍රය. ඉතින් මේ පොත ලේසියෙන් නෙවෙයි ඔබ අතට ආවේ. මේ උපාසිකාවක් විසින් බොහොම අමාරුවෙන් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. කොළ මිදගෙන නේද? මේවා මුද්‍රණය කරවගෙන උස්සගෙන බෑග් මලු. ඉතින් හරි අමාරුවෙන් උස්සන් ආවේ ශ්‍රී සද්ධර්ම රත්නයනේ. ඒක නිසා අපි සාදු කියලා ආශිර්වාද කරමු. ගෙනාපු ගෙනා යා නම කියනකොට කැමති නැති කෙනෙක්. ඒ නිසා අපි නංගම් පණන් කියන්නේ. උස්සගෙන යනවා දකින්න නැති සමහර විට. ඉතින් කොළඹ ඉඳන් ওই උස්සන් එන්නේ. බස් එකේ උස්සන් දා. නෑ බස් එකේ තිව්වා. හැබැයි එතකන් උස්සගෙන දරාගෙන ඇවිල්ලා ඔබට දැන් මෙතෙන්ට ඔන්න ගෙනලා අතටම දුන්නා. දැන් මොකද්ද කරන්න ඕන? සාදර සිතින් මේවා කියවලා සිත පහදවා ගන්න. ඉස්සෙල්ල පහදවා ගන්න. ඊට පස්සේ අවබෝධ කරගන්න බලමු. මේ මොනවද දේශනාවේ තියෙන්නේ? එහෙනම් ආනන්ද මහරහතන් වහන්සේගේ වචනේ තමයි මුලින්ම තිබුණේ ඒවං. දැන් මේවා සත්‍යඥාන කරන ඔබට හරියට පිරිත් වගේ ඇහෙනවනේ. පිරිත් කියන්නේ මෙවැනි දේශනා සමූහයක් තමයි. ත්‍රිපිටක ධර්මයේ තුල තිබෙන විශේෂ සූත්‍ර දේශනා ආශිර්වාද පිණිස හේතු වෙන සහ දෙවියන් කැමති සූත්‍ර තමයි මේ පිරිත් පොතේ තියෙන්නේ. මේවත් පිරිත් වශයෙන් සත්‍යඥාන කරන්න බැරිද? පුළුවන්. පුළුවන්. ඇයි? බුදුරජාණන් වහන්සේගේ වචන නිසා. ඒතේන සච්ච වච්චේන හෝතුතේ සබ්බදා. ඒ සත්‍ය වචනේ බලයෙන් ඔබට සෙත් වේවා කියලා මේ ඕනම සූත්‍රයක් සත්‍යඥානා කළ අපිට කියන්න පුළුවන්. මේ මොකද මේ හැම සූත්‍රයක්ම සත්‍යයයි. ඒ සත්‍ය වචනේ. ඉතින් පිරිත් පොතට ටිකක් එකතු කළේ මොකද? ඒක ඔක්කොම කියන්න ගියොත් ඉතින් 84,000ම කියන්නේ නැත පිරිත් වලට. ඒතර දවසෙන් නෙවෙයි ජීවිත කාලෙවත් මේක සත්‍යඥානා කළ ඉවර කරන්න බැරි වෙයි. එම නිසා විශේෂ දේශනා ටිකක් විතර කරණීයමෙත සූත්‍රම නේද? රතන සූත්‍ර, මංගල සූත්‍ර වැනි සූත්‍ර විතරක් එකතු කළේ. ඒකයි ගැන ගුත් අමනාපයක් වෙනසක් හිතා ගන්න එපා. මේ සියලුම සූත්‍ර සුදුසුයි සත්‍යඥානාවට නේද? ධම්මපදෙත් සුදුසුයි. මා සතිපට්ඨාන සූත්‍රෙත් සත්‍යඥානා කරන්න උනත් සුදුසුයි. එහෙනම් මේ ධර්මය තේරුම් අරගෙන නිවන් දකින්න යන කෙනාට ලැබෙන ශාන්තිය ගැන කියන්න දෙයක් නැහැ. අපි හිතමු නොතේරිය හපුවට ලැබිච්ච සාන්තිය කොච්චරද? කිරිවවුල්ලු 500ක් හිටිය එක ගල් වෙනක. අර වගේ ගල් වෙනක්. උඩ තියෙන ගල් වෙනක් අපි. එතන අභිධර්මයේ සත්ගායනා කළා ස්වාමීන් වහන්සේ නමක්. මේ ගල් වෙනේ ඉඳගෙන උන්නා මොකද ඒ කාලේ පොත් තිබුණ නැති නිසා ස්වාමීන් වහන්සේලා කරේ නිතරම දමම් පාඩම් කරන් ආව කොටස අභිධර්මය නම් අභිධර්මයේ නිතර සත්ගායනා කරන්න. ඝන සත්ගායනා, පුද්ගල සත්ගායනා තනියෙන් හෝ පිරිස එකතු වෙලා. ඒ අමතක වෙනවට. ඒ තමයි ක්‍රමය. කවුද අහන් හිටි? කිරිබවුල්ලු 500ක් අහලා සිත පැහැදුනා සොරයට. අර වචන තේරෙන්නේ නැහැ. වචන ලස්සනයි. පැහැදිලා ගියා දෙව්ලොව සාදු කියන. එතනින් අවසන් නැහැ. තව තියෙනවා. දෙව්ලොව ඉඳලා බුද්ධාන්තරය කාශ්‍යප බුදුසසුන දා සිද්ධිය වෙලා තියෙන්නේ. මේ ගෞතම බුදුසසුන කාලේ ඉපදෙනව සවැත් නුවර පවුල් 500ක්. කුමාරයෝ 500ක්. බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මාන මර්ධණයට යමා මහ පෙළහර පාද්දී ඒ ප්‍රාතිහාර්ය දැකලා සාරිපුත්‍රයන් වහන්සේ ළඟ මේ 500ක් කුමාරයෝ පැවිදි වෙනවා. සාදු කියන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාල දෙව්ලොව වැඩම කළා පියවර තුනකින්. පාණ්ඩු කම්බල සෛලාසනයේ වස් සමාදන් වුණා. එහිදී දේශනා කරා තුන් මාසයක් අභිධර්ම දේශනාව. ඒ අභිධර්ම දේශනාවේ සාරාංශය දිනපතා දවල් දාන වෙලාවේ අනෝතප්ත විල ළඟදී සාරිපුත්‍රයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා.
ඒ මාත්‍රකාටික විතරයි හොඳේ මුළු දේශනාවම නෙවෙයි ඒ මාත්‍රකාවල් කියන මාතිකාපාලිය කියලා මාත්‍රකාටික ඒ මාත්‍රකා දහස් ගුණයෙන් ගුණ කරලා සාරිපුත්‍රයන් වහන්සේ ගැන්නුවා තමන් වහන්සේ කර පැවිදි වෙච්ච 500ක් ශිෂ්‍යයන්ට මොකද ඒ ස්වාමීන් වහන්සේලා අභිධර්මයමයි අහලා සුගතිය ගිහින් තිබුණේ පුරුදු කරලා තිබුණේ මස්තුම් මාසේ අවසන් වෙනකොට අභිධර්මයම මෙනෙහි කරලා අරිහත්ත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා ගොඩක් අය දන්නේ නැති වුණාට විදර්ශනා භාවනාවට ප්‍රමුඛ වෙන්නේම අභිධර්ම පිටකේ. අභිධර්මයේ නොදන්නා කෙනාට විදර්ශනාවක් නැහැ. සිත ගැනවත් අඩුම තරමේ සිත් ටිකවත් දැනගෙන ඉන්නවා. චෛසික ටිකවත්. මාදි ඒත් මාදි තව රූප 28ක් දැන් ඔක්කොම ඕනනේ. රූප 28යි චෛසික 52යි සිත් 89යි. දැන් අපි දැන් එක ඉන්න වෙලාවයි බලන්න බෑ හිත දිහා. දැන් හිත දිහා බලන්නකෝ මෙයාලා බලන් ඉන්න කොහේ බලන් ඉන්නවද දන්නේ නැහැ. හිත බලන්න කියන්නේ ආමුදුරුවත් හැබැයි කියලා දෙන්නේ කොහොමද බලන්න ඕන කියලා මේ හිත කුමක්ද ලෝභ සිතක්ද ද්වේෂ සිතක්ද මෝහ සිතක්ද අ හේතුක සිතක්ද කුසල් සිතක්ද රූපාවචර සිතක්ද අරූපාවචර සිතක්ද ලෝකෝත්තර දැන් ඕක කියන්න දැන් අභිධර්මයේ මේ පොත මේ පෙළ පොතවත් නිකන් පොඩි පොතක් හරි කියවලා තින්නේ නේ සාමාන්‍ය අභිධර්ම චන්ද්‍රිකාව කියලා පොතක් තියෙනවා අභිධර්මාර්ථ ප්‍රදීපිකා विस्तर कर लियपु पोत्तीन अभिधरम संग्रह करपु ए पोतरी केवल तीन देहम केवल तीन के ना मे मट पहाल उ लोभ सीता मंकोर अभी उपास अभिधरम हिना विन्ने हेतु याल हल तीन हिना विन लोभ सीती है हा मुदुर कोच्चर हिना सन्न मम ना हिना विन्ने मम भूम मगिन मिन्नाई मट लोभ सीता भाई ए अतर थव हिता पहाल याद अन्न मुखात देश सीता लोभ सीत नहीं देश सीता कह दे तद कर हिनासनवा हिनासनवा हिनायान ने लोभ सीत पहाल वेगल बाये इन्न हरी अमार तद कर इन्न वे गेदर गल अन्य वक्को अभिधर मेघन गणवाश्वीर गांडीप जीवत्न सामान्य काटर नहीं रात पाए दिखा इन ये विन दे हिनाउनोत् लोभ सीत तरह द्वेषसित मुलाउनोत् मोहसित उद्दच्चरटुनोत् मोहसित विचिकिच्चावरटुनोत् मोहसित ने ओय तीन ओय बलन्न ओन तरंती वेडियन तीन मनोय ओय तीत तमा वेडियन पहले ने को लोभसित गेदर गिहिम दरुवगे मूणई बिना मनसितद्द ओय एवट नेमे ओन वेन्ने लोभसित अंदुन गन्न ने මේ ප්‍රේම සම්බන්ධතාවයක් ගැන ඉඟියක් ලබා දීලා අයියා කෙනෙක්. දැන් ඕවා එලියට ගියාම හරි ප්‍රශ්නනේ. අපි හිතුවේ නැහැ මම හිතුවේ නැහැ අන්තිම මොකද උනේ? ඔන්න විපාක වාරයේ ඒ මොහොතෙම ලැබුණා. දැන් ලැබිලා මම වෛර කරා නා. අයියලට කොහොනම් ගහමු කියලා. මං ජය ගන්නවා. නෑ තවත් දවස් කීපයකට පස්සේ එල මගෙන් සමාව ගත්තා. කවුද? ගහපු කෙනා. එයාට දුක හිතුණා. ඇයි මෙයා මට විරුද්ධව පෙරලා කිසි දෙයක් වචනයක්වත් කිව්වේ නැහැ. ඇයි තමන් දන්න තමන් වැරදි. මේක වැදුනේ කොහමද? ඒ නිසා. ඒ තමයි ගුටි කාව එකම දවස ජීවිතේ වෙන කෙනෙක්. ඇයි ඒකට හේතුව? කට පරිස්සම් නොවෙච්ච නිසා. දැන් කොහමද ගුටි කන ප්‍රතිපදාව නෙවෙයි ඉන්නේ. දැන් ඉන්නේ සනසෙන ප්‍රතිපදා. ඒක හොඳයි ඉතින් ගිහි ජීවිතය ආදීනව දකින්නත් හොඳයි කාපු ගුටි පාරව. ඇයි දැන් තේරෙනවනේ මේක අහු වෙනකොට මතක් වෙනකොට මේ කන්නද මේ ඉන්නේ කියලා. තව ගුටි කන්න දින්නේ නේ. ඔහොම නෙවෙයි මේ පැතිවල වදින්නේ පිහි පාරව. අම්බලන්තරය ගොඩක් ඉන්න දන්න ඇති. පාසල් කාලේ කියලා නැහැ. මැරියෝ බිහි වෙනවා. එකවරක් ඔය රණ්ඩුවක් ලොකුවට ගියා පළාත් දෙකක් අතර. ඉතින් මේ එක පාරක් කෙනෙක් ගැහුවට පස්සේ මොකද කරන්නේ? ඊළඟ ගුටි කාපු කෙනා සැලසුම් කරන දැන් මෙයාට ගහන්නේ කොහොමද? සැලසුම් කරලා ඒ ගමේම අය ගෙන්නගෙන ආවා ඇවිල්ලා තැන් තැන් වල නැවතිලා හිටියා. පාසල් එරලා දැන් අපේ ওই අයියල ටික එළියට යනවා. මොන අයියලද? පාසලේ චණ්ඩි අයියල ටික යනවා. යනකොට මොකද කරේ? එක එක කෙනාට එක එක තැනදී ගැහුවා. පිහි වලින් කැපුවා. ඒතර මේ තරම් දරුණු සමාජයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. පාසල් සමයේම මරා ගන්නවා. ඉතින් කලකිරෙන්න ඕනේ නැද්ද? කලකිරෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිටවපු ඇත්ත නරකයි කියලා නෙවෙයි. ඉතින් ඒ වගේ තමයි නේ. අහනකොට පේනවා. පොඩ්ඩක් නැත්තම් රණ්ඩුවට බරයි. ඒක ප්‍රඥාවන්තයන්ගේ සිරිතක්.
නම් මෝහය බහුලද නැද්ද? බහුලයි. ද්වේෂය බහුලයි. රාගයත් එතකොට බහුල වෙනවා. මොකද ද්වේෂය බහුල වෙන රාගය බහුල නිසා. නම් රාග ද්වේෂ මෝහ බහුල නිසා. එන සිත මොකද්ද? ගුටි කෑමයි සිත. ද්වේෂ සිතයි. ගුටි කාල මෛත්‍රී කළොත් කුසල සිතයි. වෛර කළොත් නැවත ද්වේෂ සිතයි. එතකොට මේ විපාක වාරේ කාය විඥානේ දුක්ඛ වේදනා. කාය විඥානේ දුක්ඛ වේදනා. ඒ කියන්නේ අකුසල් විපාක වාරය ලැබුණා එක ෂණයයි. ඊට පස්සේ ඒක නැවත නැව සීකරද්දී මනෝ විඥාණයෙන් තව තවත් ඒක රැස් වෙනවා. අනේ මම ගුටි කෑවා, ලේ ගියා, අනේ දුකයි ලැජ්ජයි කියලා හිතන් මොකද වෙන්නේ? විපාක වාරේ නැවත නැවත සිහි වෙනවා. ඒක අමතක කරොත් නැවත රැස් වෙන්නේ නෑ. එහෙනම් අපි වරදක් වුණොත් අපි අතින් අතපසීමක් වුණොත් අපිට භාග්‍යතුන් වහන්සේ කොහොමද කියා දීලා තියෙන්නේ? ඒක එවෙලෙම අත්හරින්න. ආයි හිතන්න යන්න. ඔබට හරි ගියොත්, ඔබ සුබ දෙයක් හොඳ දෙයක් කළොත් ඒක අත්හරිනවද? නෑ, ඒක දිනු කරන්න. ඉතින් මේවා වැඩි ගැඹුරු දේවල් නෙවෙයි. ධම්මපද පාළියෙම තියෙන ගාථානේ, පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේසං පුනප්පුන. පාපංචේ පුරිසෝ කෛරා ආදි වශයෙන් ওই දෙකම එක තැන තියෙන දේශනා දෙක. දැන් පේනවනේ අපි ධර්මයේ වටිනාකම මොකද්ද? ගිහි ජීවිතයේ හෝ පැවිදි ජීවිතයේ අපි ගත කරන වෙලාවේ හිත බලන්නේ මොකෙන්ද? අභිධර්මය දැනගත්තු කෙනා තමයි බලන්නේ මේක මොන සිතක්ද? මේ ලෝභ සිත, මේ ලෝභ සිතේ පහළ වෙන චෛසික මොනවාද? දැන් චෛසික දැනගන්න, චෛසික ඉගෙන ගන්න එපානේ. සබ්බචිත්ත සාධාරණ හත පහළ වෙනවා. ප්‍රකීරණක වලින් සමහර විට පහළ වෙනවා. දැන් සබ්බචිත්ත සාධාරණ කිව්වේ පස්ස වේදනා, සංඥා, මනසිකාර, ජීවිතින්ද්‍රිය, ඒකග්ගතා ආදී හතක් තියෙනවා. මේ හත කුසා සිත්වලත් පහළ වෙනවා, අකුසා සිත්වලත් පහළ වෙන කිසි ભેදයක් නැහැ. හැම සිතකම පහළ වෙනවා. අඩුම වශයෙන් හතක් පහළ වෙන ඕනම සිතක. දැන් ඕව දැනගන්න මොකක්ද දැනගන්න ඕනේ? අපි ධර්ම. දැන් වටිනවද අපි ධර්ම ඉගෙන ගන්න එක? ආසයිද? දැන් මම මේ උදේ ඉඳන් මේවා කියන්නේ ඔබට ආසාව ඇති කරන්න. මොනවටද? ධර්මය ඉගෙන ගන්න, කියවන්න. දැන් එතකොට කී ආසාව හොඳ නැහැනේ. අර උදේ කිව්වා වගේ. ඔව්, තණ්හාවට නෝනේ ඔවා. අර නිවන් දකින්න පතන්න එපා කියලා ඒක තණ්හාවට නෝ ආත්ම දෘෂ්ටියට වැටෙනවා කියලා අර එක හාමුදුරු කෙනෙක් කිව්වා. ඉතින් නම් කියලා අපි සිද්ධ කරන්න ඕනේ නෑ ආව. වචන විතරක් ගමුනේ. හොඳයිද ඒ කතාව? නෑ, ඒක ආත්ම දෘෂ්ටියක් නෙමෙයි. දැන් ඉතින් අතේ තියෙනවා මොකද්ද? මජ්ක්‍ධිම නිකායේ භූමිජ සූත්‍රය. දැන් ඕක දහවරක් හරි කියවල මොකටද ගන්න ඕනේ? හිතට ගන්න, තීරුම් ගන්න, හිතට ගන්න. ඉතින් මේ දේශනාවේ රජගහනුවර තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ. දැන් කවුරු විසින්ද අපිට දායාද කළේ? දැන් කලිනුත් කිව්වා ආනන්ද මහරහතන් වහන්සේ. කොහොමද ඒ වචනය කියන්නේ? ඒවං මේ සුත. ඒ අය එහෙම කිව්වේ මා විසින්. ඒ කියන්නේ මගේ එකක් නෙවෙයි ඇඟ බේරගන්නද? නෑ, තමන් ශාස්ත්‍රු ගෞරවය පෙන්වන්න. ඒකට වගකීමක් කරනවද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම වග කියනවා. මොකද තමන් වහන්සේ තමයි මේක දරා ගත්තේ. වැරදුනොත් මගෙන් තමයි වරදින්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේට වරදින්නේ දියා නෑ. ඒ සහතිකය තියෙන, තත්ත්ව සහතිකය තියෙන මේකෙදී. නිසා කොහෙවත් වැරදිලා නෑ. ඒ වැරදි අල්ලගන්න යන්නත් හොඳ නෑ, හොයන්නත් හොඳ නෑ. හොයන්න ගිය දවස අපිට ධර්මය අතහැරෙන වැරදි විතරක් අහු වෙනවා. විශ්ලේෂණ වලට යන්න එපා. ඉතින් අපි නෑ යන්නේ, මහාචාර්යවරු කතිකාචාර්යවරු තමයි ඔබට යන්නේ. පදෙන් පදේ විශ්ලේෂණය කරනවා, අකුරෙන් අකුර විශ්ලේෂණය. බඩවැලේ ඉඳන් බලන, බඩවැලේ පරිප්පුද මුං ඇටද මොනවද තියෙන්නේ කියලා බලනවා. කෑවේ කීයටද? කෑවේ කොහේ වාඩි වෙලාද? පිඟානකද කෑවේ? අහලා තියද ඒක? උපමා අහලා නැද්ද? ඔය ඊතලයක් වදිනවලු මිනිස්සෙට, හරිද? වැදුනට පස්සේ මෙයාලා මේ බෙහෙත් දාන්න එවනවද කරන්නේ? මේක මොන රටේ හදපු ඊතලයක්ද? මේක කවරනම් තරණ වේගයකින් ආවද? කවරට දුරකින්ද තියලා තියෙන්නේ? මොන වර්ගේ දුන්නකින්ද තියුවේ? දැන් අපිත් දැන් කරන්නේ කියන්නේ පොලිසියෙන්නේ වෙඩි තියලා මරුණට පස්සේ කියලා පරීක්ෂණ පවත්වනවා. මැරිච්ච එකේ පරීක්ෂණේ බඩ වැඩක් නැහැ ඉතින් පරීක්ෂණ කරාට මැරිලා ඉවරයි. අර තව මිනිස්සු නිකන් හිරේ යනවා. එච්චරයි වෙන්නේ. ඒක අතතරලා තමයි නැති. කර්ම විශ්ෙන් කොමත් විපාක ලැබෙනවනේ නේ. දැන් මොකද කරලා තියෙන්නේ? තුවාලේ පැත්තක, ලෙඩා පැත්තක මෙහෙ හොයනවා ඊතල වර්ගේ. කොහෙන් ආපු එකද? කොච්චර දුරින් ඉඳන්ද? විද්ද කවුද? එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අහනවා මෙච්චර දුකක් තියෙද්දී ඕවද හොයන්නේ? මේක ධර්මයේ මේක හරියද? මෙතන හරියද? මෙතන හරියද? සමහර අය Facebook group තියෙනවා ප්‍රශ්න අහන තැන. ඉතින් මේ ප්‍රශ්න දැක්කම ඔළුව නිකන් අවුල් වෙනවා. අනේ මේ මිනිස්සුන වෙන වැඩ නැද්ද?
ඇයි විචිකිච්ඡා බහුල කරගන්නේ ප්‍රශ්න අහනවා අනවශ්‍ය විදිහට අහනවා කමන්නේ දන්නේ නැද්ද දෙයක් ඒවට නමුත් හරි පණ්ඩිතයි වෙන් ගිහි අය වුණත් දැන් මම නම් උත්තර දාන්නේ නැහැ මොකද මම ආයෙන් ගල බලන් ඉන්න මොකද මෙයාලා කියන්නේ කියලා වැඩක් නැහැ දැන් ඔක්කොම පණ්ඩිතයෝ ටික එක්කෙනෙක් එක්කෙනෙක් නැහැ උත්තර දෙන්න ආසයි අරයාගේ උත්තරේට මෙයා කැමති නැහැ මෙයා වෙන එකක් කියනවානේ ඒ නිසා මේ මොකද්ද කරන්නේ ඊතල යාපු දිසාවයි මේ හොයන්නේ යන්නේ තුවාලේ දිහානේ දැන් බලන්න අරක දිහා බලන්න ඇදකුද හොයන්නේ එතකොට ධර්මයේ ඇදකුද හොයනවා ඒ කියන්නේ කවදාවත් ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ මෙන්න මෙහෙම දේශනා දෙකක් ධම්මපදයේ තියෙනවා අහ හොයලා බලන්න පුෂ්ප වර්ගයේ තියෙනවා යතා පිරුචිරම් පුප්පං වන්නවන්තං අගන්ධකම් ලස්සන මලක් තියෙනවා මල් කොහොමත් ලස්සනයිනේ විශේෂයෙන් උපාසකම් මල මල් වලට ආසයිනේ නැත්ද ආස මල් පැලයක් පාරේ කොහේ හරි තියෙනවා දැක්කොත් ගලවගෙන හරි එනවා එක උපාසකාවක් කො මල් බිස්නස් එක හොඳට යනවා කියල එමෝ ගෑනුවයි මල් ගන්නවලු හරියට මල් පැල ඉඳලා විකුණනවා ඉතින් ලස්සනට මල් පිපිලා තියෙනකොට අනේ හිත යනවා මල අරන් ගෙදර යනවා හැබැයි මල ලස්සන සුවඳ නැත්තම් වද මලක් වගේ නා අර්ථයක් නැහැ ඒවං සුභාසිතා වාච අපලෝ හෝති අකුබ්බතු ධර්මය අහන්නේ නැති කෙනාට පිළිගන්නේ නැති කෙනාට විමසන් නැති කෙනාට පාඩම් නොකරන කෙනාට ඒ ධර්මයේ ප්‍රතිඵල දෙන්නේ නැහැ මේ නැවත 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 කියන්නේ මොකද්ද මේ ධර්මයේ ධාරණය කරගන්න කි වටිනාකමයි වෙන මොකුත් නෙවෙයි සුතමේ ඥානෙ දැන් ඥාන විස්තරය ඔබ දන්නවනම් පටිසම්භිදා මග්ගපාලියේ ඥාන විස්තරයක් තියෙනවා ඥාන 73ක් තියෙනවා තෙසත්ත ඥාන කියලා කියනවා ඒකේ ප්‍රථම ඥානය සුතමේ ඥානං බුද්ධ ඥාන අසා ලබාගත් ඥානයකුත් තියෙනවා පළවෙනි ඥානේ අපිට ඒක ලබන්න නම් මොකද්ද අපි කරන්න ඕන බණ අහන්න නෑ බෑ අහන්න බයයි දැන් මං අර උදේ කිව්ව එකත් එක්ක බණ අහන්නත් බයයි ඇයි මොන මොන විකාර අහන්න ලැබෙදේ නම් පස්සට අඩියක් අරගෙන සිහියෙන් බණ අහන්න ධර්මය කියලා ඔබට වැටහෙනවා නම් විතරක් පිළිගන්න සැකනම් පිළිගන්න යන්න එපා අත්තුක්කංශන පරමම් බණ තමන්ගේ ලොකු කන්නන් තියෙන ඒ බණ අහන්න එපා මොකද ඒක වැඩක් වෙන්නේ නැහැ ඒ කෙනාගේ පම්පෝරිය අහන්න නෙවෙයි අපි බණ අහන්නේ අපි අහන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ වඩාත් හොඳ අහනකොට මේ අරගෙන වගේ ඇප් එක තියනවා ළඟ සූත්‍රේ පෙරලගෙනම අපිට අහන්න පුළුවන් මාත්‍රකව කරලා කියන දේශනාව නැත්නම් ඉතින් හොයාගන්න බෑ කොහෙ තියෙන කත්ද කියලා එහෙනම් මොකද්ද වෙන්නේ සුතමේ ඥාණ ඇති වෙන්න ඕනේ අපිට මුලින්ම ධර්මය කියවන්න ඕන අහන්න ඕන එතකොට අපිට ලොකු විශ්වාසයක් ඇති වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන මේ ශ්‍රී සද්ධර්ම රත්නය ගැන සහ ඒ රහතන් වහන්සේලා ගැන අපිට නිවන් දකින්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා දැන් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ නිවන් දකින්න බැහැ කියලාද පුළුවන් කියලා දැන් මොනවද තීරුම් ගත්තද දැන් උදේ ඉඳන් කියපුවත් එක්ක බය වුණත් දැන් පුළුවන් නිවන් දකින්න පුළුවන් හැබැයි ඔය කියන විදිහට දකින්න නම් නැත ඒකයි ප්‍රශ්නේ අපි කතා කරන්නේ උපාසකම් වල ගැහුවා අරඤ්‍ය ගතවා රුක්ක මූල ගතවා සුඤ්ඤාගාර ගතෝ වාද කියලා gederati නෑ මොන ගතෝ වාවත් නැත පල්ලංකම් ආභුජිත්වාද ඒ මොකද්ද එහෙම එකක් මොන පල්ලංකම්ද මොන පල්ලංකයක්වත් නෑ නිසීදතිද නෑ බිම වාඩි වෙනවද ඒත් නෑ කටනම් වැඩ කරනවනේ කට වැඩ කරනවා හොඳට ඕප දූප අරවා මේවා දැන් භාවනා වැඩෙන්නේ නෑ එහෙනම් අපි නිවන් දකීද දැන් එනම් පැවැත්ම බලන්න එතන නැවැත්මක් නැති බව පේනවනම් දැන් බොරුවට හිතලා වැඩක් නැහැ අනේ අදාද නිවන් දකින්න ලැබේවා මෛත්‍රී සාසනය ඕනේ නැහැ කියලා කියන්න එපා කියලා මම උදේ කියලා දුන්නානේ ඒ වචන නම් කියන්න එපා ඒක කිව්වොත් හරියටම හරියනවා ආයි ලැබෙන්නේ නම් නැහැ වෙන කොහේ හරි පිටසක්වලක වැටේ ගිහිල්ලා ඒක කරගන්න එපා යහණි අනේ කොච්චර දෙයක්දනේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්කද නැද්ද අපි දන්නේ නැහනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛිය දැකගෙන නේද अष्टांग समन्नागत ब्रह्मस्वरे कुरवीक नादे अहेन बनपदया कहला निवंदेक्किनद मुकद एत सतुतु इने तत्वेक निवंदकिन बेरिवे समार एत खमगने बुदु बनपदया करि अहान लबे तो मेहम कियाने मे गौतम बुधु ससुने निबंध किरित्यक निबंध कि नट नट किया कव्य की वकील निबंध कि नति कमी ताल अद्दाल किया ताल मट रही तीन की निबंध किए नटवट हरियाणी ने वेडेकर पारमी पुराण मम्म दें कि आई तक उपमा की तेरे दें अंब पहले
චූටි පැලයක් ඉන්දනවා මොනවද දාන්න ඕන ඔකට නරිය ලැබු කාපු හැටි දන්නවද ලැබු කිරිබත් කෑව නරිය අහලා තියෙනවා කොහෙද දැම්මේ හැටි ලිප් බොක්කේ මොනවද දැම්මේ වතුරද මුත්‍රා මුත්‍රා කරා උදේ හවස දැන් පැලේ මේ ඇටේ මොකක් වෙන්නේ නැද්ද කුණු වුණා ආන්නේ වගේ වැරදි විදියට වැඩේ කරගෙන ගියොත් ගෙඩි කන්න ලැබෙන්නේ නැහැ වතුර පදමට දාලා පොහොර වුණා වැඩියෙන් දැම්මොත් ප්‍රශ්නයක් වතුර වැඩි වුණා කුණු වෙනවා නේ ඒ වගේ ඒකයි ප්‍රමාණයට යන්න හයිවේ එක දිමුණට කමන්නේ වැඩි හයියෙන් යන්න එපා මූණ තලා ගන්න තමයි සිද්ධ අන්තිම නනතුරු වෙනවා ඒ නිසා යන් කියලා දිනේ 100ට යන්න 100ට නම් කිව්ව 80ට විතර ගියත් ඇති මොකෝ ඒක රේස් එකක් යන එක නෙවෙයි ඒක නිසා තමයි අයිනේ තීරු දෙකක් තියෙන්නේ හිමින් යන අය මේ වම් පැත්තෙන් යනවා ඉස්සර කරන්නේ දකුණු පැත්තෙන් ඉස්සර කරලා යයි දැන් රේස් එකක් නෙවෙයිනේ නිවන් මාර්ග ඒ නිසා හයිවේ එක යන එක ඇත්ත කෙලින් පාර හැබැයි පරිස්සමෙන් යන්න දැන් මේ අම්ම හැව එක අදාද නිවන් දකින්න කියලා පැතුවට කමක් නැහැ මොකද නොලැබුණොත් එයා පින් කරන නිසා සුගතියේ යනවා අනිවාර්යයෙන් හැබැයි ගරිහා කරන්න ගත්තොත් අනිත් අයට ඊළඟ බුදු සසුන් වලටත් ගරිහා කරන්න ගත්තොත් වචනින් කියන්නේ මොකටද මෛත්‍රී සාසනේ පත නෝම හාමුදුරුවොත් කියන මට එළද එතකොට වෙන්නේ මොකද අතන වචනින් ගරිහා කිරීම නිසා ඒ බුදුරජාණන් වහන්සේ වෙත යන්න ලැබෙන්නේ නැති වෙයි ඒ නිසා ඒව කියන්නේ නැතුව අර තාලට කවියක් කියලා නටන නටන හරි කමන්නේ නැහැ වැඩේ කරන් තේරුණාද පිං කරන් කුසල් කරන් එතකොට කවදා හරි අපිට වැඩේ වෙයි මොකද වැඩේ පැලේ ඉඳුවා වතුර දානවා පොහොර දානවා අවුරුදු 3-4ක් 5ක් ගිහිල්ලා හරි සමාරගස් ලොකු වෙලත් ගෙඩියෙන්නේ නැහැ මදි තාම නේද එහෙනම් තේරෙන අපිට ඕන වෙලාවට ගෙඩියනවද අපිට ඕනලා නෙවෙයි ගෙඩියනේ ගෙඩියට ඕනලා තමයි ගෙඩියෙන්නේ තේරුණාද ඒක තේරෙනවද ගෙඩියේ නැටිවත් මොන ගෙඩිද අඹ ගෙඩි පැපොල් ගෙඩි පොල් ගෙඩි නේ ගහ යදෙන්න ඕනේ පළ දරන්න ඕනේ කාලයක් යනවද නැද්ද ඒ උපමා වගේ එහෙම හිතන්න එපා නිවනට එච්චරක් මඩෙන්නේ නැහැ දැන් පොහොර දාමුද වතුර දාමුද වතුර දාන්න පොහොර දාන්න පැලෙ හිටෙව්වද ආයි කමතු කරන්නේ පැලෙත් හිටවන්න දැන් පැලෙ හිටවන්න නැතු වතුර දානවා පැලයක් එහෙනම් පදනමේ පිහිට ගන්න අදිෂ්ඨාන කර ගන්න එක තමයි නිවන් දකින්න ලැබේවා කියන අදිෂ්ඨානයි කරක් මංගව කවදද කියලා දන්නවද දන්න ඒක අහගන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනකන් ඉන්න ඕනේ ඒක කියලා තිය සමාඩ මතක නැතුව දැන් භවයෙන් වැහෙනවනේ ඒක ගැටලුවක් කරගන්න ඕනෙම නැහැ ඒ නිසා මේ ආත්මෙම අද අදම හෝ හෙට හෙටම එහෙම කතා කරන්නේ නැතුව හොඳයි නේද මෙහෙම කිව්වොත් මට නිවණින් සැනසෙන්න ලැබේවා ඉක්මනින්ම කියන්නේ හොඳයි මොකද කල් යන්න ඕනේ නැහැ කල්ප ලක්ෂෙත් ඉක්මනන්නේ ඊට වඩා ලොකුනේ කල්ප දසලක්ෂ දසලක්ෂයකට පෙර කල්ප ලක්ෂකින් මට නිවන් දකින්නවත් ලැබුණොත් කොච්චර දෙයක්ද මේ යන්නට එහෙමවත් බැරි වී වගේ මට හිතෙන නේද පාසිකා කල්ප ලක්ෂෙත් මදි වී වගේ ඒ තරම් දිගයි බය ඇති වෙනවනේ එතකොට සසර ගැන නමුත් මෙහෙමයි බය වුණත් ඇඬුවත් මොනෝ කරන්නද යන්න වුණොත් යන්න එපා ගමනනේ මේ ගමන අපි යන්න එපා කොහොම යන්නේ පයින්ද ඇවිදගෙනද නෑ බණ භාවනා කරගෙන පින් දහම් කරගෙන ඒ නිසා වැඩි වැඩියෙන් ගමන් වියදම රැස් කරන්න පින් කරගන්න පිනට ගරිහන්න එපා කොයි වෙලාවක අසපුවෙන් පසුගිය කාලේ කළා අර පළතුරු පූජා දැන් තාම මම දැක්ක ෆොටෝ දාගෙන මේ දඟලන කට්ටිය අපරාධ මේක මෙදුන්නා නම් කියලා අර මිනිස්සුන්ට එහෙම කතන්දර කියනවා. ඉතින් ඒවා මේ බොහොම මෝඩ කතා. බුදුරජාණන් වහන්සේ ජීවමානව සීකර ගන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන්න එපා අපිට. ඒ තියෙන අය එකතු වෙලානේ ඔක කළේ නේද? අපිත් පැහැදුනා. අපි කවුරුත් පැහැදුනා. මොකද ඒක ලොකු දෙයක්. කිසල් කැම්පිටින් පූජා කළා. ඒක අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය මෝරපු නැති කෙනාට ඔක තේරෙන්නේ පිස්සුවක් වගේ. ඇයි අර තේරෙන්නේ නැහැනේ මොකද මේ කරන්නේ? ලෝකින් උතුමන් උතුම්ම සාස්ෘණ වහන්සේට තමයි මේ පූජාව එහෙම hina වෙන අය කතරගම යනවනේ කෙල් එවරි පිටින් උස්සගෙන ඒකට hina වෙන්නේ නැද්ද එතකොට ඒක මොකද දෙන්නේ ඒ කතරගම දිය කෙල් කනමයි කියන්න බලන්න දන්නවනේ කනවද කෙල් ඔබ දීපක කෙල් ගෙඩියක්වත් කාලා තිබුණද පෙරලා ඔබටම දෙනවනේ දුන්න අපි මොකද කරන්නේ අපිම කනවා ආයිමත් අර පෙරේතියෝ ලිව කාපු අපිම කනවා අපි කනවනේ අපිත් පෙරේතයිනේ
මේක රුපියල් මෙන්න මෙච්චර ගාණක් ගියා මේ කොමඩු කෑල්ලක විසි කරන්න ඕනේ නෑ එන අයටත් දෙනවා තමනුත් කනවානේ ප්‍රතිඵල නෑ කියන්නේ ප්‍රයෝජනය එහෙම දෙවියන්ට පළතුරු තියෙනගේ භාග්‍යතුන් වහන්සේට පළතුරු ටිකක් පූජා කළා මක් වෙනවා පැත්තක් යනවාද නෑ ආනිසංස බහුලයි නෑ අග්‍ර දක්ෂිණේ යතුමා පැත්තක දෙවියෝ ඉස්සරහ එන අපි සියලු පූජා කාඩ තියන්න ඕන භාග්‍යතුන් වහන්සේට රහතන් වහන්සේලගේත් වැඩිපුර අපි ආදරේ කර රහතන් වහන්සේ කෙනෙක්. ගෙවල් වල එහෙම ඉන්නවා මම දැකලා තියෙනවා. කවුද ඒ රහතන් වහන්සේ? ඒ මොකෝ කපටිකම නිසා නේද? නැත්නම් ඊට වඩා ගුණවත් නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඇයි සාරිපුත්‍රයන් වහන්සේගේ ෆොටෝ එකක් ඇඳගත්තේ නැත්තේ? එල්ල ගත්තේ නැත්තේ. ඒක ලැබෙන්නේ නැහැනේ. අරගේ පාත්‍රේ රත දාම්මණ ඉන්නේ. කොයි වෙලාවෙ හරි ඕකෙන් ලැබෙයි කියලා. සමහර අය මොකද අර බඩලොකු පිළිමයක් ගෙනත් තියා. ඒකට කාසි දාන හැමදාම. මේ කාසි දැම්මම අපිටත් කාසි වැටේ කියලා. මිසදුටුවද නැද්ද? එහෙනම් ඔබ බලාපොරොත්තු වෙනවා නම් සීබලි මහරහතන් වහන්සේ වඩම්ම වල උන්වහන්සේගේ පිනෙන් කන්න ඒක මොනතරම් මෝඩ අදහසක්ද? මොකද ඒ දානේ දුන්නේ සීබලි මහරහතන්. අපිට පුළුවන් වුණා සාදු කියලා අනුමෝදන් වෙන. නමුත් ඒ ස්වාමීන් වහන්සේට ලැබිච්ච ආනිසංස අපිට අද ලැබෙන්නේ නෑ. ලාභින් අතර අග්‍ර නිසා අන්න කපටිකමඩ ගෙනල්ලා ඉල්ල ගත්තා. එහෙනම් අපි මුලින්ම ගේන්න ඕනේ සාරිපුත්‍රයන් වහන්සේගේ ඡායාරූපය. මහමුගලන් මහරහතන් වහන්සේගේ ඡායාරූපයක්. ඒවා කඩේ නැතුව ඇති. ඇඳලා හරි ගන්න. පිළිමාස තියෙනවා. දැන් ළඟදි මම දැක්ක අපේ උපාසිකාවක් වැඩම්මෝ ඒ බුදු කුටියට. මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න ධාතු කරුණු දෙපැත්තෙන් සරියුත් ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ. ඒතර ඒක විය යුත්තේ නැතර ලැබෙන කෙනාව ගෙනල්ලා තියන් අර පූජාව තියෙන එක. ඒක දන්නවනම් සීවලි මහරහතන් වහන්සේ දුක් වෙන මේ මොකද කරන්න අපිට? අනුශාසනා කරන ඕක කරන්න. එපා දුක් වෙන්නේ නැහැ රහත් වෙලානේ. අනුසංවේගයටපත් වෙනවා. අනේ මේ මිනිස්සු මොන තරම් මෝඩයිද මං දන් දීලා ලැබුවා නිසා මාව ගෙනත් තියන් ලබන්න හදනවා. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ ප්‍රතිපදා යනවනම් වැඩි වැඩියෙන් දෙන්න ඕන. දැන් දෙන්න කොහොම හරි අමාරුයි නේ ඇඟෙන් කෑල්ලක් යනවා වගේ. අපෝ දෙන්න බෑ. මේ හරි අමාරුයෙන් අපි ප්‍රෙස් කරගාලි දිවාරේ මහන්සි වෙලා කිරලා මැනලා ගණන් හදලා තමයි දෙන්නේ. හොඳ උදාහරණයක් තියෙනවා මේ මාතර හිටිය ව්‍යාපාරික තරුණෙක් ජනක චන්දන නම කියන්න බය වෙන්න ඕනේ. ඒ තරම් වටින දානපතියෙක්. එයා සල්ලි මිටියක් වාහනේ නිතර ගෙනියනවා. කවුරු හරි ඉල්ලුවොත් ඇදලා ගන්නවා. එතනින් ඉක්මනට දෙනවා ඉක්මනට යන්න කියන. ඉන්නවත් දෙන්නේ නැහැ. දුන්න යව අපේම පාසක මහත්තය රුපියල් ලක්ෂයක් ඉල්ලන්න ගිහින් තිබුණා ගේ හදාගන්න. ගණන් කළා කොල ටික දුන්න අතට කිව්වා ඉක්මනට යන්න කියලා. ආයි හැරිලවත් බැලුවද? ඉල්ලයිද ආයිමත්? නෑ ඉල්ලන්නේ නෑ. ගොහ ණය දෙනකොට ඉල්ලන්නේ නැතුව දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද ලැබෙන්නේ නැහැ නේ කොහොමද? දැන් අපිට වෙලා තියෙන ණය දීලා බලාපොරොත්තු වෙන දුර අපිට දුකයි. මෙච්චර දුන්න අනේ මට තාම ලැබුණේ. ඒව සසරදී ලැබෙයි. එතකන් ඉවසලා ඉන්න. වැඩකාරයෙක් වෙලා ඇවිල්ලා කඹුරයි අපිට එතකොට. ගත්තු ගාන්ට. නැත්නම් ගොනෙක් කරලා බර හරි. අදී. දැන් ලැබුණ නැත්තම් ඔබ රැවටුණා නා. පාඩම ඉගෙන ගන්න ණය දෙන්න එපායිමත්. පිනට දෙන්න. මේක මට ආයෝ නැහැ. ඔයා එකෙන් සැපෙන් ජීවත් වෙන්න කියලා. එතකොට හිතත් පිරිසුදුනේ බඩත් සුද්දයි නේ. දැන් ඇත්ත ඔක ඔළුවේ හැමදිස්සෙම දිනන මෙච්චර ණය දුන්නා මං. දැන් මුකුත් ලැබුණේ නැහැ. සමහරට විශ්වේදන ණය දීලා වැඩි වුණා. ඒ ගන්න බැරි වුණා. දැන් මොකද කරන්නේ? දීපු ණය සියල්ල පාරමිතා වේවා. සාදු සාදු. දාන පාරමිතා දොර දන් දුන්නා වගේ. දැන් ඒ තරුණයා දෙනවා. එයා තරුණ ව්‍යවසායකයාට හිමි සම්මාන ලැබුව ලෝකෙම දක්ෂයෙක් කුරුඳු ගම්මිරිස් වෙළඳාම කළේ ඇමරිකාවට පවා පැටෙව්වා යා මේවා. ඉතින් බලන්න මෙච්චර තැනක ඉඳගෙන පොඩි තැනක ඉඳගෙන එයා එච්චර දුර ගියේ කොහොමද? එයා කියන මම මේ දීපු දානවල මේ ජීවිතේම ආනිසංස ලැබුණා ස්වාමීනි කියලා කියනවා. එයාටම පුළුවන් ඔප්පු කරන්න මං දන් දීපේගේ ආනිසංස මට ලැබුණයි කියලා. ඉතින් බලන්නකො කොච්චර වටිනවද දන් දීම. දැන් අපිට නැත්තේ මොකද? දුන්න නැති නිසා දැනුත් හංගන්න ගියොත් අපි ආය ලැබෙන්නේ නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේට කොච්චර ලැබෙනවද කියලා. ඔබ දන්නවද ලැබෙන හැටි? දන්නේ නෑනේ. කැවිලි වර්ග කීයක් ලැබෙනවද? කැවුම් එකයි, කොකිස් කෑල්ලයි, අතිරස කෑල්ල නෙවෙයි රවුමම ලැබෙනවා. කෑල්ලයි කොම්බලෝ කෑල්ල කියන්නේ. ඒක කෑල්ල නෙවෙයි කප් කොකිස් රවුමක්. ඔව් පළුවක් රවුමක් ගෙඩියක්. කැවුම් ගෙඩියයි, අතිරස ගෙඩියයි, අයිස්ක්‍රීම් කප් එකයි, කිරි හට්ටියයි, පැණි බෝතලයයි, සීනි මුලයි. අනිත් බත් ගැන කියන්න කවර කතාද? තෙල් දාලා තෙලටද මිරිසටද කිරටද හැම ජාතියෙම. දැන් මේවා මේ ලැබෙනවා හොඳට. මේක වළඳන්න පින තියෙනවද නැද්ද?
දන් වළඳන්නක් පිනක් තියෙනවා. පින ගෙවුනම දන් වළඳන්න පුළුවන්ද? නෑ, ගෙදර ගිහලා හට්ටි උරන් තමයි එතකොට කන්න වෙන්නේ. මේ පින ගෙවුන නිසා කියනද පින තියෙන කන් දන් වළඳුවා දැන් වළඳන්නේ ගුටි. කාගෙන නෝණගෙන්. හැඳි මිටි පාරවල් කොහොම පාරවල්? ඒමක පින ගෙවුනා. එහෙනම් මේක පින කාණි සංසය. මේවා හැමදාම ලැබෙනවා සාසනයේට. හැබැයි අපිට ඒක කන්න එන්නත් පිනක් තියෙන්නේ නැතුව වැඳ වැඳ දෙයිය මේක නැත්තම් දෙයිද දෙන්නේ නැහැ. අම්බලන්තර මම හිටියොත් අන්දිය දෙනවද? නිකන් හිටියනම් දෙන්නේ නැහැ. ගුටියක් දෙයියෝ දාන දෙන්නේ නැහැ. දැන් දෙන්නේ. අයි මේ ස්වාමින් වහන්සේ නමක් සාසනයේ පැවිදි වෙලා ඉන්නේ. වැඩි වැඩියෙන් දෙනවා, අහලා දෙනවා. මොනවද ඕන දැන් කියා ගන්න දෙයක්ුත් නැහැ. ආනවා කට්ටිය ඔබ වහන්සේට මොනවද ඕන, මොනවට දාස කන්නහස මොනවද? ඉතින් ආස දේවල් එහෙම කියන්න මතක් වෙන්නේ නැහැ. ඒ තරමට අහනවා. ඉතින් වැඩි නේද? ඉතින් ඒක වැඩි ප්‍රයෝජන ගන්න අර පිටිපස්සෙ ඉන්න රිලව් 100ක්. උණ්ඩ කැවුම් ලැබෙන ගෙඩි පිටින්. කොකිස් උඩින් යනවා. හැබැයි උපාසකමලා ඊට පස්සේ දැන් කොකිස් ගේන්නේ නැමකො. මේ ස්වාමීන් වහන්සේ දැන් කොකිස් දෙනවලු මේ රිලව්න්ට. දැන් මගේ පළතුරු පිඟානේ ඉතුරු නම් මම කරන්නේ මගේ අතින්ම ගිහිල්ලා මන් දානවා. ඒක අපි නුවණින් කරන්න ඕනේ. තව කෙනෙක්ට පැවරුවට මට ඒ පින ඉච්චර රැස් වෙන්නේ නැ. මට පුළුවන් නම් මට වෙලා තියෙනවා නම් මම මොකද කරන්න ඕනේ? මගේ අතින්ම ගිහිල්ලා දෙන්න ඕනේ. අතර දෙන්න යන්නේ වැඩි ආදරේට. එතකොට අතල්නවා අපේ රිලව් වැඩි ලං කරගන්න හොඳ නැහැ. හරි වදයක්. දැන් ඔය කෝ ඇරලා තියෙනවා නම් ජනෙල් මොකද කරන්නේ? ඔළුව දානවා. දාලා බලනවා කවුද ඉන්නේ කියලා. කවුරු නැත්තම් මොකද කරන්නේ? පයින්නවා. පැනලෝ තියෙන මොකක් කරලා දුවනවා. දැන් මගේ කුටියට පනිනවා. මම නැති ජම් පයින් පැනලා තත්ත් පරික්ෂණය කරන මොනවද කන්න සුදුසු මොනවද කන්න සුදුසු නැති. බෙහෙත් බෝතල් දෙන එකත් ගලවලා. ඒව කන්න බැරි නිසා විසි කරලා ගිහිල්ලා තියෙනවා. දැන් මේක තමයි යාළගේ හැටි. පොඩ්ඩක් ඉඩල් ලැබිසිකම ඔළුව දාලා පානිනවා ඇතුළට. ඉතින් ඒක තමයි ස්වභාවය. ඉතින් අපි යාළු කරගත්තොත් වෙන්නේ කරෙත්. නෑ දැන් මදුනාගල කර්ම කළ ගිහිල්ලා තියෙනවා. ඔබ දන්නවා ඇති අපේ පලාතේ මේ මිනිස්සු සංචාරය ඇවිල්ලා කෑම දීලා දීලා දැන් කෙලින්ම ඇඟට පනින්නේ. දැන් මෙහෙ යාළුවෝ ටික තාම එච්චර දුර දිග ආවේ නෑ. මොකද අපි දුරින් ඉඳන් තමයි කෑම දෙන්නේ. එතකොට වැඩි අතිරික්ත කොටස මොකද වෙන්නේ? සත්තුන්ට ආහාර පිණිස අපිට දෙන්නත්. දැන් ජෝචක බමුණාට දරුවන් දන් දීලා මහබෝසතාණන්ගේ මහ පොළොව කම්පා කළේ කාගේ ගුණයටද? තමන්ගේ ගුණයට. ජෝචක බමුණාට ගුණයක් තිබුණේ නැහැ. එහෙම වෙලාවක වුණත් පොළොව කම්පා කළේ මොකක් නිසාද? තමන්ගේ මහා අනුභව සම්පන්න ප්‍රාර්ථනාව ලෝතුරා බුදුබව. දැන් මම ලෝතුරා බුදුබව හරි මොකක් හරි පතාගෙන ගිහලා ඩිලවුන්ට දන දෙනවා පළතුරු ගස් ලබු. කොමඩු කෑලි. දෙන්නේ මොන චේතනාවෙන්ද? ප්‍රාර්ථනා බෝධියට දාන පාරමිතාවක් වේවා. දැන් නුවණින් දෙන නිසා මහත්ඵලද නැද්ද? මහත්ඵලයි. සතෙක් කියලා එක අඩු වෙනවද? නැහැ. සාමාන්‍යයෙන් අඩුයි කියලා කියන නමුත් අපි නුවණින් කරන නිසා ශ්‍රද්ධාවෙන් කරන නිසා පින මහත්ඵල භාවයට පත් වෙන. එහෙනම් මම මතක් කළා මේ ආනන්ද මහරහතන් වහන්සේලා මහා පුණ්‍යවන්තයෝ. කොච්චර කල් පාරමී පුරුවද? කල්පම ලක්ෂයක්. කල්ප ලක්ෂයක් පෙරම් පුරුවා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ සතිමත් දිතිමත් ගතිමත් ධර්ම භාණ්ඩාගාරික අග්‍ර උපස්ථායක කියන තනතුරු පහම ලාභීව සිව්පිලි සිඹියා ලාභීව සෝතාපන්න වෙලා. ඒක දුර්ලභ දෙයක්නේ. හතර දෙනාට ලැබුණ ශාසනයම අන්තිමේ සිව්විරියවෙන්තරවම අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. නිකිනි පොය දිනේ අලුයම කාලේ එදා තමයි පොළොවේ කිමිදලා ඇවිල්ලා ධර්ම සභාවේ මතුනේත්. එතකොට සැක දුරු වුණා අනිත්‍ය දැනගත්ත මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා විජිනේපත දුන්නා. ධර්මාසනේ බාර කළා. මුලින් දේශනාව නිකං කරා. දෙවියන්ට සැක ඇති වුණා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ සාසනයේ අයිති ආනන්තරුන් වහන්සේට තමයි අයිති වෙලා. ආන්නේ දෙවියන්ගේ සැක දුරු කරන්න සාස්ෘන් වහන්සේ ධර්මයේ අයිති බව පෙන්වන්නත් තමයි මා විසින් මෙසේ අසන ලදී කියලා කිව්වේ. දැන් මේ මේවත් වචනේ පුරුදු කරන්න අපිට ගියා පැයකට වඩා. ඉතුරු ටික කියන්නේ කොච්චරලයිද නේද? ඒ ටෙලි වේද බලමු. කොහෙද වාසය කළේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ? රාජගහේ. ඔව්, සවැත් නුවර නෙවෙයි, රාජගහේ. වැඩිපුර ඉඳලා තියෙන සවැත් නුවර. වස් කාල 19:25. එහෙනම් මේ ඉන්නේ රජගහ නුවර. 18 කෝටියක් මිනිස්යන් වාසය කළ නුවර. සවැත් නුවර ගියේ 7 කෝටියයි. රජගහ නුවර 18 කෝටි. රජවරුන්ගේ ගෘහයක් ගෙදරක් වගේ මේ නුවර. ඒත්කයි මේ රජගහ කියලා කියන්නේ. වේලුවනේ ජම්බුද්දීප කියන්නේ දඹගසක් තිබූ නිසා. මත් ළඟදී ඉන්දියාවෙන් ආපු ළමෙක් කමන මම ජම්බු දැන් තියද කියලා. දැන් ජම්බු නැහැලු. මොන දීපේ?
ජම්බුද්වීපය. දඹ ජම්බු කියන්නේ දෙකක්ද කියලා මම දන්නේ. කුමාරි දඹ ගසක් තිබුණ බව සඳහන් වෙනවා. දැන් රජකහ නුවර ඒක රජවරුන්ගේ ගෘහය බැවින් සඳහන් කරනවා. බුද්ධෝත්පාද කාලේ රජවරු වාසය කළ අතර බුද්ධෝත්පාද කාලේ යක්ෂයන්ගේ භවනක් වෙච්ච ප්‍රදේශයක් කියනවා මේ රජකහ නුවර. පර්වත පහක් තියෙනවා. සත්තපරණි, වේවාර, කිච්චකූට, වේහප්පල ආදි වේ වේපුල්ල ආදි වේහප්පලනේ වේපුල්ල හොඳේ වේහප්පල කියන්නේ බඹලව. ඊට පස්සේ උපාසකම්මල වේහප්පල බලන්නේ ඒක වෙද රජගහන. ඒක නිවැරදි කරගමු. වේපුල්ල පබ්බතේ ඉසිගිලි. අහලත ඉසිගිලි සූත්‍රය. ආ මේ තමයි දේශනා. ඉසිගිලි පර්වතයේ බැස්සේ කවුද? පසේ බුදුරජාණන් වහන්සේ. 500 නමක්. ඒ නම් තමයි ඉසිගිලි සූත්‍රය. බලන්න භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවල අපිට කොච්චර ආශ්චර්යවත් දේවල් හම්බ වෙනවදනේ. අපි හීනෙන්වත් අහන්න අපිට ලැබෙන්නේ නැහැ මේවා. බුදු කෙනෙක් පහළුනේ නැත්තම් කොහමද පසේ බුදුරජාණන් වහන්සේගේ නම් ආන්නේ? අනුතර අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් අපි දන්න තන්නම් කරනම් බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට පෙර පහළව සිටියා කියලාවත් දන්නේ නැහැ. ඒ තිබා තබා කලින් බුදු සසුනමවත් අපි දන්නවා. මේ දේශනා කළේ කවුද? භාග්‍යවත් බුදුරජාණන්. තුන් කල් දක්නා නුවණින් සියල්ල දක්නා සර්වඥතා ඥාණය. එතකොට බුදුරජාණන් වහන්සේලා 28 නමකගේ නම් අපි දැන් දන්න මොන පිරිත පාඩම් නම්ද ඒක දන්නේ? 820 පිරිත පාඩම්. ඔව් පාඩම් නේ. දැන් කියන්න වෙලා මදි. පස්සේ කියන්න ගෙදර ගිහිල්ලා. තන්නංකරෝ මහාවීරෝ මේ ගෙදරදි කියන්න. රැයට තනියෙන් ඉන්නකොට නිදිමතන උදේටත් කියනවා. ඒක තමයි පිරිත් කියාගෙන ඉන්න. මොකද නැත්තම් පාළුයි කාන්සියයි නේද? දුක දැනුණාම පිරිත් කියනවා. හයියෙන් කෑ ගහලා කියන්න. ප්‍රශ්නයක් නැහැ. දුක වැඩි නම් අඬන්න එපා කිය පිරිත් කිය කිය අඬන්න. අඬනවා නම් පිරිත් කියනනේ. හොඳයිද? ඔව් තමන්ටත් හොඳයි අහන අයටත් හොඳයි නේ. සමහර හාමුදුරුවෝ හැබැයි පිරිත් වලට කැමති නැහැ කියලා මේ ළඟදී ආරංචි වුණා. ඒක අපි ගිය සැරේ කිව්වනේ. ඔය පිරිත් දානට බයින්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියලා කෙනෙක් කවුරු හරි. ඉතින් අපි ඔය ප්‍රසිද්ධ නොකරිමු නේ. එතකොට එයා තවත් ප්‍රසිද්ධ වෙනවනේ. ඒ වගේ අර නිකන් මේ අමනුස්ස ආවේශ වෙච්චයි ඉන්න භූති වෙන කැමති නැත්තේ ඔබට. එහෙනම් පිරිත් කියන්නේ කොහොඳද? හොඳයි. අටවිසි පිරිතේ මොනවද තියෙන්නේ? මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයේ තුල පහළ විවදාල බුදුරජාණන් වහන්සේලා 28 නම. නිකන් හිතන්නකෝ අතේ ඇඟිලි වගේ ගණන් කරන්න පුළුවන්නේ. මෙච්චර ලොකු කාලයකදී කීනමද්ද පහළලාද? 28 නමයි. වටිනවද නැද්ද එහෙනම් බුදු කෙනෙක්ගේ උපත? පෙරුම් පුරණුතුමන්ට අපි එහෙනම් ගරු කළ යුතුද නැද්ද? ගරු කළ යුතුයි. ඒ උදෙත් ඒකයි මම මතක් කළේ. ආර්ය ශ්‍රාවකයන්ට සේම ගරු කළ යුතුයි. මොකද ඒ தත්ත්වෙට වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ පව මල් මිටක් පූජ කළ ගිහින් තියෙ පැදකුණු කළ. සුමේධ තාපසයන් වහන්සේට මේ බුදු කෙනෙක් විසින් ගරු කළයි කියන්නේ මේ විදියට හරි. වඳින්නේ නැහැ. නමුත් පැදකුණු කරලා ගිහින් තියෙනවා. සියලු රහතන් වහන්සේලා මල් මිට බගින් පූජ කළ ගිහින් මල් ගොඩ උඩ වාඩිලා තමයි පාරමිතා සීකල අපි පසුගිය දේශනාවල මම හිතන්නේ කොරෝනා හැදෙන්න කලින් කියා දුන්නා. මතකද දන්නේ? කොරෝනාත් එක්ක අමතකුණාද ඒ? අටවිසි බුදුරජාණන් වහන්සේලා නම්, ගම්, නගර, ආයුෂ කාල, ශ්‍රාවක පිරිස, ගෙදර පොත් දෙක ඇති ගිහින් බලන්න. මොකද අපදාන අට කතාව. එතනින් අපි නතර කළා. එතනින් එහාට අපිට ගිහින් බලන්න පුළුවන් අපදාන අට කතාව අරගෙන බලන්න. කරපු පින්කම් පසේ බුදුරජාණන් වහන්සේලා කරපු පින්කම් පසේ බුදු වෙච්ච හැටි. අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරපු කර්ම විපාක 12 විපාක දීපු හැටි මේ ජීවිතේ. ඒව ඔක්කොම තියෙන්නේ කොහෙද? බුද්ධාපදාන අපදාන අට කතාව. ඒව පොඩ්ඩක් අපි කියලා පොඩ්ඩක් අවුස්සලා තියලා තමයි අපි දැන් මේ ආයිමත් මජ්ක්‍ධිමනිකායට ආවේ. දැන් ඇවිස්සලා අනින්න කට්ටිය මොකක්ද ඇවිස්සුනේ? කුතුහලයි ඇවිස්සුනේ. අපි දැන් මේව හොයන්න ඕන අපදානෙත් අරගෙන කියවන්න ඕන අපදාන අට කතාව. ඊට පස්සේ රහතන් වහන්සේලා රහත් වෙන කරපු පින්කම් ඒව ආනිසංස කොහෙද තියෙන්නේ? අපදාන අට කතාව. දැන් මේ මොන අට කතාවක් දන්නේ නැති කෙනා මොකද්ද කියන්නේ? පින් ඕනේ නැහැ. සීය පිහිටෙවම ඇති. ඔහේ බලන් ඉන්න තියෙන්නේ. ඉතින් උදේ ඉඳන් දවල් වෙනකම් රෑ තිස්සේ බලන් ඉන්න පේන පේනක දියා බල බල ඉන්නවා. දැන් අර ධර්ම රසය දැනෙනවද? දැනෙන්නේ නැහැ. දැන් ධර්ම රසය ධර්මයේ ලැබිච්ච වෙලාවේ ධර්ම රසය විඳින ලැබෙන්නේ නැත්නම් අපි අවාසනාවන්ත නැද්ද? කවුරු හරි කියන එකක් අහලා පොතට ගරිහා කරනවා කියන මොනතරම් කරුමයක්ද? මේ අය නෙවෙයි මං කියන්නේ ගරිහා කරනවා නම් කවුරු හරි. එහෙනම් දැන් පොත පෙරලලා දින්නේ පෙරලගෙන දින්නේ කියවද තේරුණාද? ඔව් රජගහනුවර ගැන කිව්වා. වේලුවනේ ඒකටත් ඉතින් විස්තරයක් තියෙනවා. කියන්න ගියාම ඉතින් අටුවාවේ විවරණය කරන්න වෙනවා. වේලුවනේ මොන වණයක්?
උණවණය දැන් ගියත් දැන් දනොත් ඒක පෙම්බතුන්ගේ පාරාදීසයක් ඉන්දියාවේ උයන පාක් එකක් දැන් නමුත් එතන වැඩ හිටියේ කවුද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේලුවනාරම දැන් සවැත් නුවර නම් පරිස්සම් වෙලා තියෙනවා ජේතවනාරම නමුත් වේලුවනේ එච්චර ආරක්ෂා කරලා නැහැ තව දනොත් උණපඳුරු හෙත් තියෙන අර ඒ භූමිය තිබිච්ච උණපඳුරුම තමයි තාමත් ඒ පරම්පරාවෙන් එන උණපඳුරු තමයි දැන් තියෙන්නේ නයාගේ බේරුණා ලේනෙන් නිසා මම බේරුණා කියලා රජතුමා ඉදා ඉඳන් ලේනුන්ට කන්න දෙන්න කියලා අණ කළා සේවකයන්ට ආන්න එක නිසා මෙතෙන්ට කියනවා සැව මේ රජගහනුවර වේලුවනේ කලන්දක නිවාප එහි වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ අතකෝ ආයස්මා භූමිජෝ එක්බිති ආයස්මත් භූමිජ තෙරුන් වහන්සේ පුබ්බන්න සමේ පෙරවරු කාලේ සිවුරු හැඳ පොරවාගෙන පාත්‍ර දරව වඩිනවා කොහෙද ජයසේනස් රාජකුමාරස නිවේසන ජයසේන රාජකුමාරයා ගෙදර මතකද ජයසේන කුමාරයා කවද්ද අපි කිව්වේ ගැන පසුගිය ඇසළ පොයේ දවසෙත් මීට පෙර සූත්‍රයක් තියෙන මෙතනම දන්ත භූමි සූත්‍රය දැන් බලන්න ආනන්ද සෝයන්නස මේ එකතු කරපු හැටි ජයසේන කුමාරයාට සම්බන්ධ සූත්‍ර දෙකම එකතන තියෙන දැන් කොහෙවත් ගිහිල්ලා හොයන්න ඕනේ නෑ කලින් සූත්‍රය දන්ත භූමි මේක භූමිච නම් දෙකත් ලස්සනයි ඉන්නෙත් එකම කුමාරේ කවුද කුමාරයා ජයසේන කුමාරය කලින් දේශනාවේ හිටිය අචිරවත කියන ස්වාමීන් වහන්සේ දැන් දේශනාවේ ඉන්නේ භූමිජ කියන ස්වාමීන් වහන්සේ නම් මතක තියාගන්න මේ ස්වාමීන් වහන්සේගේ නමින් තමයි දේශනාව නම් කරලා තියෙන්නේ භූමිජ අඳුර ගන්න පහසුවෙන් නම් දැම්මේ දැන් නම දැම්මේ එක්ක කෙනෙක්ගේ නම දැන් ධර්මපරියායට දෙන නමක් තමයි දාලා තියෙන්නේ දැන් මදුපින්ඩික් කියන්නේ ධර්මපරියායට කියපු නමක් නේද ගෝසිංග සාල් ප්‍රතිපදාව කියලා කියන ගෝසිංග සූත්‍රයේ ධර්ම පරියායයට. ඒතර මේ දේශනාව නම් කළා. දැන් ගෝසිංග කියන්නේ ඒ සාලවනේ නම. දැන් මෙතන නම කාගේද? භූමිජ ස්වාමීන් වහන්සේ. කවුද මේ භූමිජ ස්වාමීන් වහන්සේ? දන්නවද? අන්න ඒක බලා ගන්න අට කතා පෙරලන අට කතාවේ තියෙන පේලි පහයි. ඉතාල පොඩි විස්තරයක් තියෙන. ඒතර සඳහන් වෙනවා භූමිජ ස්වාමීන් වහන්සේ කියන්නේ ජයසේන කුමාරයාගේ මාමා කියලා. ජයසේන කුමාරයාගේම මාමා ඥාතියෙක්. රජපෞලෙම මහාන වෙච්ච කෙනෙක් කියන භූමිජ තෙරුන් කියන්නේ. ජයසේන කුමාරයා කවුද කියලා ගියේ පාර කියලා දුන්නා. බිම්බිසාර රජතුමාගේ පුතෙක්. නම් මේ රජගෙදරට ගිහින් ඉඳි නිවේසනයේ කිව්වේ ගෙදර නිවස රජගෙදරට ගිහිල්ලා. වාඩි වුණාට පස්සේ සුවදුක් විමසලා දැන් මේ කුමාරයා අහනවා මොකක්ද අහන්නේ? ස්වාමීනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියනවා මෙන්න මේ කොහොමද කියන්නේ? අකමැත්තෙන් නුනුවණින් පිළිවෙත් පිරුවතේ බ්‍රහ්මචර්යාව සඵල වෙන්නේ නැහැ. කැමැත්තෙන් නුනුවණින් ප්‍රතිපත්ති පිරුවත් සඵල වෙන්නේත් නැහැ බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව කියන වචනේ අපි තෝරගන්න ඕනේ. බ්‍රහ්මචර්යාව කියන්නේ මෙතෙන්දි නිවන් මගටම සම්පූර්ණ නිවන් මගටම කියන බ්‍රහ්මචර්යාව. ආර්ය බ්‍රහ්මචර්යාව උතුම් නිවන් මග. මේ බ්‍රහ්මචර්යාව තමයි අපි පුරන්නේ සම්පූර්ණ කරන්නේ නිවන් මග. දැන් අහනවා නුනුවණින් නුනුවණින් කරන්නේ දන්නේ කැමැත්තෙන් හොද මුලින් කැමැත්තෙන් කරන හැබැයි නුනුවණින් නුවණින් නෙවෙයි සඵල වෙන්නේ නැත ඊපස්සේ කරන මොකෙන්ද කැමැත්තෙන් කරා මුලින් අකමැත්තෙන් පිළිවෙත් පුරන ඒත් නුවණින් නෙවෙයි මොකෙන්ද නුනුවණින් එතකොට ඵලයට බැමිනෙන්න බැරි වෙනවා අකමැත්තෙනුයි කැමැත්තෙනුයි දෙකෙන්ම නුනුවණින් කරන ඒත් ආර්ය බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නෑ ඊළඟට කියනවා නොකමැත්තේ නොකමැති නොවීමනොත් ටිකක් තේරෙන්නේ නැතුව තියෙන්නේ නොකමැත්තෙන් කියන අකමැත්තේ නොකමැති නොවීම කියන අකමැති නොවීම ඒ කියන්නේ මොකද්ද කැමැත්තෙන් අරක පටලලා තියෙන්නේ කලින් කිව්ව එක අනිත් පැත්ත නොකමැති කැමැති කැමැති අකමැති කොහොම පිරුවත් නුණුවණින් පිරුවත් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නෑ මේක හරියද ස්වාමීන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ මන් කෙටියෙන් කියන ඔබට තේරෙනවා මේ කියව ගත්තම එච්චර මාරු නෑ ගැඹුරු නෑ දේශනාව. ඒතර ස්වාමීන් වහන්සේ කියනවා
රාජකුමාරයේ මම භාග්‍යතුන් වහන්සේ හමුවේ වචනෙන් අහලා නැහැ මේ ගැන භාග්‍යතුන් වහන්සේ මට මේ ගැන දේශනා කළා නැහැ හැබැයි මට මෙහෙම හිතෙනවා ඔබ කියපු විදියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කැමැත්තෙන් අකමැත්තෙන් දෙකෙන්ම හෝ නොකමැත්තෙන් හෝ නොකමැති නොවීමෙන් හෝ කෙනෙක් නුනුවණින් නම් බ්‍රහ්මචර්යාව පුරන්න එයාගේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා මම හිතනවා උත්තරයක් දුන්නට පස්සේ ජයසේන කුමාරයා කියනවා එහෙම දේශනාවක් නම් ඒ සාස්ෘණාස කරන්නේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර උසස්ම ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. දැන් මේ වෙනකොට අපිට එක දෙයක් හිතා ගන්න පුළුවන් තාමත් ජයසේන කුමාරයා පැහැදිලා නෑ මොකද වචන වලින් පේන මෙතනක් කියන්නේ වැන්ද කියලාවත් ස්වාමීන් වහන්සේට. සුව දුක් විමසුව විතර එකක් පස්සේ ඉඳන් කතා කළා විතර ඒත් කෙටි ප්‍රශ්නයක් ඒක උත්තර දුන්නේ නැද්ද? දැන් කලින් එකෙත් උත්තර දුන්නේ ඒ ස්වාමීන් වහන්සේ කෙනෙන් තාම බුදුරජාණන් වහන්සේට හම්බුනේ නෑ මේ කුමාරයාව. ඒව පස්සේ මොනවාරි වෙන්නේද අපි දැන් මේ දේශනාවේ නැහැ. මොනවා හරි වෙන්නේ නැති නේද ළඟ හිටියනි භාග්‍යතුන් වහන්සේ දැන් කලින් ස්වාමීන් වහන්සේගේ උත්තරයට සතුටු වුණේ නැහැ හැබැයි භාග්‍යතුන් වහන්සේගේ උපමාව කිව්වනම් පැහැදෙනවා කියලා කිව්වනේ ඒ දේශනේ මොකක්ද උපමාව කන්දක් උඩට නගින එක්කෙනෙක් කලින් කෙනා අනෙක් කෙනා යාළුවා යට ඉන්නවා නැගපු කෙනා කියන මට ඈත ලස්සන උයන් පේනවා වැව් පේනවා පොකුණු පේනවා යට ඉන්න කෙනා කියන මොන බොරුද මොන පොකුණුද එහෙනම් ආයි මොකද කරන්න ඕන ඇවිල් අර යා බලෙන් හරි උඩට නගගෙන ගිහලා දැන් පේනවා ආ උනේ ඉන්න ලොකුණු තියෙන මං ඉද යට හිටපු නිසා නෝපිනුනේ ආන්න ඒ වගේ බ්‍රහ්මචර්යාව නිවන් මඟ පුරණ කෙනා පිරූ කෙනා තමයි මේ ධර්මයේ දකින්නේ අනිත් කෙනාගෙන මොන පිස්සුද එහෙම එවත් තියද මේ ලෝකේ මොන නිවන්ද නේ එවano මේකනේ සැප මේ කාම ලෝකනේ සැප ඇයි පේන ටිකනේ සැප යාට නොපෙනන් ටිකේ සැපේ දන්නේ මේ කවදරි දැක්කොත් තමයි යා ඒ සැපේ දකින්නේ කියන්නේ මේ පිළිවෙත් පිරුවොත් ධ්‍යාන මාර්ගඵල ලැබෙනවද කියලා ඇහුවේ ආන ලැබෙනවනේ එන අචිරවත් ස්වාමීන් වහන්සේ තරි සතුටු වුණා භාග්‍යවතුන් වහන්සේට තරම් වැටීමක් අපිට නැහැ නීති බුදුරජාණන් වහන්සේට වගේ මේ ලස්සන උපමාවල් අපිට වැටෙන්නේ නැහැ ඒ වගේම කතාවක් තමයි අද තියෙන්නේ ඒ කිය අනිත් එක මේ උපමා ටික ඔබට හරි වටිනවා උපමා හතරක් තියෙනවා අද කතාව එහෙනම් කාල වේලා ගෙවී යන නිසා අපි උපමා ටික විස්තර කරන්න කියන්නේ එකම දෙයක් ගැනයි ඒ බ්‍රහ්ම චර්යාව ගැනයි. ඉතින් එහෙම කතා බහ කරලා විස්තර ඉවරුණාට පස්සේ දැන් ටිකක් ඔන්න පැහැදුනා. උතුම් කියලා කිව්වනේ සාස්ෘණාසේ එහෙනම් මෙහෙම කියනවනะ. ඉතින් මේ රාජකුමාරයාගේ දවල් කෑමට අදලා තිබිච්ච රාජභෝජනය භූමිජ ස්වාමීන් වහන්සේ පාත්‍රයට බෙදලා ස්වාමීන් වහන්සේට වැළඳෙව්වා. වැළඳෙව්වා කියන අතින් අරන් වැළඳෙව්වද? නෑ පිළිගන්නේ උඩ පස්සේ ස්වාමීන් වහන්සේ වැළඳලා දාණයෙන් පස්සේ දවල් පින්ඳ පාතෙන් පස්සේ විහාරයට වැඩම කළා වේළුවනාරාමේ වැඩම කරලා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත විවේක වේලාවක යන්න ඇති අවස ඊළ එකත් වැඳලා එකත් පස්සේ ඉඳගෙන ගෞරවයෙන් මතක් කළා ස්වාමීනි මම දවල් දාණයට පෙර කොහෙද වැඩියේ ජයසේන රාජකුමාරයාගේ ගෙදරට වැඩියා එයා මගෙන් මෙන්න මෙහෙම ඇහුවා අහපු ටික දැන් මතකනේ ඉතින් මම එයාට මෙහෙම කිව්වා ස්වාමීනි ඒක මං කියපු එක හරියද මං කියපු එක භාග්‍යවතුන් වහන්සේට අසත්‍යෙ නින්දා කළා නෙවෙයි නේද ඒක ඇත්තක් නේද කියලා ඇහුවා ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරි හොඳටම හරි ඒක කියපු විදිය හොඳයි මට අසත්‍යෙ නින්දා කළා වෙන්නේ නැහැ සාස්ෘණ වහන්සේ වචනේ හරියටම කිව්වා වෙනවා මොකද්ද කිව්වා වෙන්නේ නුනුවණින්නම් ප්‍රතිපත්ති පුරන්නේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙන්නේ නැහැ නුවණින්න ප්‍රතිපත්ති පුරන්නේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා. ඔන්න කතාව. දැන් කී තේරෙනවද එතකොට? දැන් බොහෝ වචන කියන්නේ නැතුව අපි දැන් මේ දේශනාව තියෙන නිසා බලා ගන්නත් ඔබට පුළුවන්. කොටස් හතරකින් කිව්වනේ. කෙටියෙන් කිව්වොත් නුවණින් ප්‍රතිපත්ති පිරුවොත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මොකෙන් පිරුවත් කම නැහැ. නුවණින්නම් පුරන්නේ සඵල වෙනවා. ඒ කියන්නේ කෙනෙක් මහානලා ඉන්නේ අකමැත්තෙන්. හැබැයි එයා නුවණින් සලකමින් නිවන් මඟ ප්‍රාර්ථනා කරන නිවන් දකින්න කැමති සාදුකාරයක් දීලා අනුමෝදන් වෙන්න. නිවන් දකින්න කැමති නිවන පතමින් කටයුතු කළොත් එයාට මාර්ගඵල නිවන් ඔය බ්‍රහ්මචර්යාව සඵල නැ කියන්නේ එකයි කෙනෙක් කොච්චර වුණත් නුනුවණින් නම් ඒ කටයුතු කරන්න එයාට සඵල වෙනවා ආ නෑ ඒක තමයි මේ උපමාවෙන් කියන්නේ පළවෙනි උපමාව මොකද්ද යන් ශ්‍රමණ බ්‍රාහ්මණේ ඉන්න ලෝකේ මිච්ඡා දිට්ටි මිච්ඡා සංකල්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා සති මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි ඔක්කොම වැරදි මාර්ගේ ඒ කියන්නේ නුනුවණේ නුවණින් නෙවෙයි. එයා කැමැත්තෙන් එක කරත් එකයි, අකමැත්තෙන් කරත් එකයි, දෙකින්ම කරත් එකයි. එයාට මාර්ගය අවබෝධ වෙන්නේ නැහැ. මොකද එයා ඉන්නේ වැරදි පාරේ. වැරදි දෘෂ්ටියේ නේ.
එහෙනම් එයාට උපමා හතරක් භාග්‍යතුන් වහන්සේ කරලා තියෙනවා. පළවෙනි උපමාව වැලි වලින් තෙල් ගන්න පුළුවන්ද? බෑ. කියන භාග්‍යතුන් වහන්සේ කෙනෙක්ට තෙල් ඕනෙලා එයා මොකද කරේ? ඔරුවකට වැලි දාලා වතුර දාලා වැලි මිරික මිරික ඉන්නවා. තෙල් ලැබේවා කියන්නේ. ලැබෙන තැනද වැලි වල තෙල් තියෙද? නෑ, තෙල් නෑ. ලැබේද? එහෙනම් වැරදි මාර්ගයේ ප්‍රතිපදාව පිළිපදින කෙනා නුනුවණින් පිළිපදින කෙනාට නම් නිවන් ලැබේද? ආනුපමා. දැන් තේරුණාද? පළවෙනි උපමාවට නම් සාදුකාරයක් දෙමු. ඒක භාග්‍යතුන් වහන්සේ උපමාවක්. අපේ එකක් නෙමෙයි. ලස්සනයිද උපමා? ගැලපුණාද? හරියටම ගැලපුණා. ලැබෙන්නේ නැති දෙයක් ඔච්චර කරත් ලැබෙන්නේ නෑ ඉතින්. දවසේම මේක මිරිකුවත් තෙල් නම් එන්නේ නෑ. මොනවා මිරිකුවද්ද? වැලි. දෙවෙනි උපමා, පැටවෙක් ඉන්න වස්සෙක් එළ දෙනක් ඉන්න. වස්සෙ නෙවෙයි, වස්සන්ට කිරි නෑනේ. එළ දෙනෙක් ඉන්නවා. ගිහිල්ලා කොහෙන්ද අදින්න ඕන? කකුලෙන්. සමහර අයගේ කකුල් දෙක බැඳලා තමයි ඔය ගන්නෙ. මොනවද ගන්නෙ? කිරි. මෙයා ගිහිල්ලා කිරි අදින්න ඕන තැනින් නෙවෙයි ඇදලා තියෙන්නේ. කොහෙද? අනේ, අන් දෙකක් තියෙන්නේ. අනේ කිරි ලැබේවා කියේ මේ අනෙන් අදිනවා. කිරි එනවද? අන් වලින් කිරි එනවා. එහෙනම් ඉතින් අපිටත් අන් තියෙන්න ඕනනේ. හරි, එහෙනම් අන් ඇදලා කිරියෙන් නැත්තම් ඒ වගේ තමයි මිච්ඡා ප්‍රතිපන්න කෙනාට නිවන අවබෝධ වෙන්නේ නැහැ. දෙවෙනි උපමාව දැන් විස්තර කරන්න ඕනේ නැහැ නේ, තේරෙනවනේ? මේ උපමා ටික තමයි අපිට වටින්නේ මෙතෙන්දී හොඳටම. මොකද වැරදි ප්‍රතිපදාවල කොච්චර කල් වැඩ කරත් වැඩන්නේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හරියට වැලි මිරි කළ තෙල් ගන්න ගියා. ඒක මතක තියාගන්න. දැන් ලේසිද? සතුටුද? කාගේද උපමාව? භාග්‍යතුන් වහන්සේ. අං වලින් කිරි කිරි පැතුවා වගේ අං ඇද ඇද කිරි පතනවා. එන්නේ නැහැ. අඟෙන් කිරි ගන්න ගියා වගේ. දෙකයි. තුන්වෙනි උපමා, වෙඬරු වෙඬරු බටර්. බටර් එන්නේ මොනවයින්ද? දී කිරි වලින්. එයා ගිහලා කලයකට වතුර දාලා කූරකින් හැඳි ගාන ගමන් පතනවා, මට වෙඬරු ලැබේවා, වෙඬරු ලැබේවා. දවසෙම වතුර කලේ හැඳි ගෑවත් වෙඬරු ලැබෙනවද? නැහැ. තම්බල ලිපේ දිවවත් ලැබෙනවද? වතුර ටික වාෂ්පෙලයි වෙඬරු ඉතුරු වෙන්නේ. ඒ වගේ තමයි මිච්ඡා ප්‍රතිපන්න යාට නිවන අවබෝධ වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨි මිච්ඡා සමාධිය කියන මේ මාර්ගයේ ඉන්න කෙනාට අවබෝධ වෙන්නේ එන වැරදි පාරේ ගිහිල්ලා පැතුවට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. භ්‍රමචර්යව සඵල වෙන්නේ, සාර්ථක වෙන්නේ නැහැ. අන්තිම උපමාව, ගිනි යෝණ. ගිනි යෝණ කියන්නේ මොකද කරන්නේ? තෙත දණ්ඩක් අරන් තෙත දණු දෙක එකට හප්පනවා, අතුල්ලනවා. තෙත වේච දණු කොච්චර ඇතිල්ලුවත් ගිනි එනවද? ආන්නේ වැරදි ප්‍රතිපන්න මාර්ගයේ ප්‍රතිපන්න කෙනාට නිවන අවබෝධ වෙන්නේ නැහැ. දැන් හොඳට මතක තියෙන උපමා හතර. පළවෙනි එක වැලි මිරි කළා තෙල් ගන්න යනවා වගේ ලැබෙන්නේ නැහැ. කිරි ගන්න අණක් අත ගෑවා වගේ, අනේ අගෙන් කිරි ගන්න ගියා වගේ ලැබෙයිද? නැහැ. වතුර වලින් වෙඬරු වෙඬරු පැතුවා වගේ. පස්තාපිල්ල වලටත් ගන්න පුළුවන්. වතුර වලින් වෙඬරු පැතුවා වගේ. තෙත දර වලින් ගිනි පැතුවා වගේ. දැන් හොඳට තෙමිච්ච දර ටිකක් ගනලා ලිපේ දාන පත්තුවේ උපාසකම්ම පණ දාගෙන පිම්බත් දර ලිප පත්තු වෙන්නේ නැහැ. දර වේලෙන්න ඕන එක තේරෙනව නේද? ආ. දැන් අනිත් පැත්ත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුනුවණි නුනුවණි නෙවෙයි නුවණි. කලින් කියමුකෙන්ද? නුනුවණි. නුවණ නැතුව වැරදි ප්‍රතිපදා මිච්ඡා දිට්ඨිය ආදී. දැන් මේ ප්‍රතිපදා මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. කෙටියෙන් මේකත් නිකන් බලමු මොනවද මේ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, සම්මා දිට්ඨි, චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය, උසස්ම එක නැත්තම් මෙලව පරලෝ විශ්වාසය, නිවන ගැන හෝ විශ්වාසය තියෙන එක. ඒ නිවන විශ්වාස කරගෙන නිවන් දකින්න පුළුවන් කියන අදහසින් හරි ප්‍රතිපදාට ආපු කෙනාට කියන සම්මා දිට්ඨි කියලා. මේ නිවන් මඟ ආර්ය මාර්ගය යන කෙනා. එයාට එතකොට පහළ වෙන්නේ මොනවද? නිවන් දකින්න ඕන නිසා සම්මා සංකල්පනා. තරහ ගන්නෙ නෑ එයා, හිංසා කරන්න හිතන්නේ නෑ, කාමයන්ගෙන් වෙන් වෙන්න සිතන කෙනෙක්. ඒතර එයා හොඳ වචන තමයි කතා කරන්නේ නිවන් මඟ යන කෙනා. කවුද? ආර්ය ශ්‍රාවකයානේ, නිවන් මඟ දියුණු කරන කෙනා. කල්යාණ පුතච්චන කෙනා වුණත් එහෙමයි. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ. සම්මා කම්මන්තේ තව තුනක් කියා කරන්නේ මොනවද? සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමීච්ඡාචාරය වල. දැන් නිවන් මඟේ සීලය පුරනවා. සම්මා ආජීවය, වැරදි ජීවන වෘත්තිය දෙන්නේ නැහැ, ධාර්මික ජීවිතයක් පවත්වන, කරන ව්‍යාපාර රැකියාව නිවැරදිව හරියට කරනවා. භික්ෂුවක් නම් කුහකකම් ලපන බොරු අර කිව්ව වගේ රඟපෑම් කරන්නේ නැතුව ඇත්තෙන්
ජීවත්වන ධර්මය කියලා ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. සාදුකාරයක් දෙන සමහර අයට නිින්ද ගිහිල්ලා මොකද මන් ටිකක් කියාගෙන ගියානේ වෙලා මැද නිසා. දැන් තේරුණාද කියන් ගීපු ටික? මට නම් තේරුණා. ඔබට තේරුණාද? දැන් නිින්ද ගියායි මන් දැක්ක හොඳේ. අහන්නේ කාට නිින්ද ගියේ කියලා. සනීපෙර නිින්ද යනනේ බණ අහනකොට. දැන් මෙච්චර පැයක් පැය කාමරයක් කොනින්ද කියන්නේ මේ විනාඩි 10 අපිට නිින්ද යනවනේ. එහෙනම් අපි මොකද හවස කියන්නද? දැන් අමාරුයි. හවසට විස්තර කරන්න තව. විස්තර කරන්න ලොකු දෙයක්ුත් නැහැ හොඳේ. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් සම්මා සතිය සතර සතිපට්ඨාන සිහිය පිහිටවනවා. සිහියෙන් දකින්නා නාම රූප දෙක. සම්මා සමාධි ධ්‍යාන ලබනවා. ධ්‍යාන ඕනද නැද්ද එහෙනම්? මාර්ගය එකතැන සම්මා සමාධිය වායාමයේ වීර්ය කළා සතිය පිහිටවස් ධ්‍යාන ඕන. එක ධ්‍යානයක් හෝ උපචාර සමාධියවත් අඩුමතරම ඕන වෙනවා. සමාධියෙන් තොර නිවන නැති බව දැනගන්න ඕනේ. නම් මේ අධිවේගයෙන් යන අයට අපිට කියන්න තියෙන්නේ දැන් නිවන් දකින්න නම් සමාධියත් උපදවන්න. මේ ආනාපාන සතියට මෛත්‍රියට ගරියා කර කර යන්න එපා. එහෙම නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක භාවනාවකටත් ගරියා කරන්න එපා. ඔබේ යන්න ගමන යන්න පාඩුයි. අනිත් අයට මේ ඇඟිලි දික් කරන්න අරව මේව කියන්න යන්න එපා. එතකොට වෙන්නේ තමන්ගේ ගමන කොහොමද ප්‍රමාද වෙන්නේ? අය අර ඇඟිලි දික් කරගෙන ඉන්නේ නේද? අපේ එක විතරක් හරි කියනකොට මොකද වෙන්නේ? මං කිව්ව උදෙත් කිව්වේ වැඩේ වරදිනවා. අනිත් අයත් අපි ගරු කරන්න ඕනේ. හරිනම් එහෙනම් දේශනාවේ තියෙන මේ භාවනා ක්‍රම කායගත සති දේශනාව තියෙනවා. බුද්ධානුස්සතිය ගැන තියෙනවා. මෛත්‍රී භාවනාවට මෙත්තානිසං සූත්‍ර තියෙනවා. කරණීය මෙත් සූත්‍ර තියෙනවා. ඒ මොකද ගොඩාක් මාර්ග තියෙන්නේ. එක එක කෙනාට ගැළපෙන මාර්ග වෙනස් නිසා. තව හැමෝම එක දේශනාවෙන් නිවන් දකින්න එපා. මෙච්චර ඕනේ නෑ නේද? 84000 ධර්මපරියායන් දේශනා කළේ එකකින් හරි නිවනට යයි. ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වල ධර්ම අනුව පුරුදු කරපු දේ අනුව සසරෙදි තමයි ආනිවන් දකින්නේ. වැඩි ඕනේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේගේ ශිෂ්‍යේ අසුභ භාවනාව වැඩුවා. කායගත සතිය මාස 3ක් නිවන් දැක්කේ නැහැ. බැරි වුණා. බුදුරජාණන් වහන්සේත් එක්කගෙන ගියා. මොකද්ද නොකමට අහන්න? රත්තරම් පාර නෙළුම් මලක් මවල අතර දුන්නා. මවල දුන්නේ. දීලා වැලි ගොඩක් ගහලා ඒක ඉඳන්නකෝ. ඉඳලා බලන් ඉන්නකෝ. භාග්‍යතුන් වහන්සේ වැඩේ කරන අර ඉඳන්. මොකද කරන්නේ? ටික ටික අරගෙදී මේ පිණි වෑහිමින් ලස්සනට දිවිච්ච මේ රන්වන් පැහැති මල ටික 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 මිලින වෙවි. අවුව වැටෙනකොට වේලිලා කර වෙලා යනවා පේනවා. මොකද හේතුව රන් කරුවෙක්. රත්තරන් අදනට මලක් එනවලු නිලුම් මල වගේ ලස්සනට ගිනි දෙල්ලා. ඒක දිහා බලන්දල පුරුදුලා ඒක තමයි පරිකාරම පුරුදු. ඒකම තමයි භාග්‍යතුන් වහන්සේ දුන්නේ. එතකොට අපිට පුළුවන්ද මේ කමට හන් දෙන්න හරියට? කර්මස්ථානාචාර්ය වුණාට අපිට පුළුවන්ද? දැන් බෑ. බුදුරජාණන් වහන්සේ තමයි හරියටම කමටහන දෙන්නේ. ඕක වෙන පොතකවත් තියෙන කමටහනක්ද? මලක් දෙනවයි කියන්නේ. තව දුන්නනේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට. රෙදි කඩක් දුන්නනේ රජෝහරණන් කී කිය අතගාල කුණු ඇති වුණානේ. එහෙනම් ඒක බුදු නුවණටම ගෝචර වෙනවා මිස මේ කාටවත් මොන දේ කතා කරත් කරන්න පුළුවන් වැඩක් නම් නෙමෙයි කියන එක අපි සිහි කරගත යුතු වෙනවා. නේද? දැන් බුදුරජාණන් වහන්සේ මොනේ? ඒකයි බුද්ධ ශාසනයක් අවශ්‍ය. ජීවමාන බුදු කෙනෙක්ගේ පිහිටනේ. කොච්චර පිහිට වුණාද කිව්වොත් පළවෙනි වතාවට තමන්ගේ ඥාති පිරිස අතර යුද්ධ ඇති වෙන වෙලා අහසින් වඩිනවා. සාක්‍ය කෝලිය ගැටුම සංසිඳවන අහස මැද ඉඳගෙන, ඒ කියන්නේ රෝහණී ගඟ මැද ඉඳගෙනම ජාතක කිහිපයක්ම දේශනා කළා. ලටුකික ජාතකයනි සමගි යානි සංසනේ. දැන් ඒ බුදුරජාණන් වහන්සේ දානෝ සිටියනම් ඒ සමගි ඇති වේද? නෑනේ. බලන්න කොච්චර උත්සාහ කරලා දින ඥාතින් බේරගන්නපෝ. විරුඩබ කුමාරයා එනකොට සේනා පිරිවර සමූල ඝාතනයටනේ තුන්වරක් වැඩියනේ. බැරිම තැන කර්ම විපාක නිසානේ භාග්‍යතුන් වහන්සේ ඉවත් වුනේ පාරේ. නැත්තම් ඇවිල්ලා වැඩ හිටියා. මේ සාමාන්‍ය මේ ජීවිතේ පාබේරන බුදු කෙනෙක් කරපු දේවල්. නමුත් ධර්මපරියායෙන් දැන් ඒ නිකන් හිටිය නෙවෙයි, එතන දේශනා කරා 500 නමක් මහාන වුණා. රහත් වුණා. මහා සමය දේශනාව කරන්නේ මේ ස්වාමීන් වහන්සේලා 500 නම තියාගෙන. ඒ ස්වාමීන් වහන්සේලා දකින්න මහා දේව සමාගමක් එනවා මහා වනයේට කිඹුල්වත්පුරේ හිමාල පර්වතේ සමීපේ. කිඹුල්වත තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් දන්නවද? හිමාලය ළඟ යට නේපාලේ. අද නම් නේපාලේ තමයි හිමාලය තියෙන්නේ. හිමාලයට ගියාම ඉතින් අපිට හිතා ගන්න බෑ මොනවද තියෙන්නේ නේ. අපි දැකලා නැහැ මේ වනාන්තර ලස්සනයි. දිය ඇලි පිරිච්ච දෙල් වන පොල් වන කොස් වන එක එක වන තියෙන්නේ. එක වගේ ගස් එක පේලියට තියනවලු. ඉතින් ගිහින් නැති නිසා මන් දන්නේ නැහැ. හැබැයි කුණාල ජාතකේ ලස්සනට තියෙනවා. දිල් වනේ, පොල් වනේට පොල් වනේ නේද? වනේන් වනේට ගියයි කියනවනේ. මේ පක්ෂීන් ටික.
ඒ දේශනාගරු මහා සමය සූත්‍රයේ සඳහන් වෙන්නේ මොනවද? ඇවිල්ලින දෙවිවරුන්ගේ නම් නොඑක් වර්ණ දෙවිවරු දහස් ගණනින් නම් කරන භාග්‍යතුන් වහන්සේ. ඒ දේශනාව අහන් හිටපු දේවතාවියක් දඹදිව ඉද මදි වෙලා ආව ලංකාවට. ඇවිල්ලා මේ කියන ආරණ්‍ය සේනාසනේ සමීපයේ ඉඳගෙන තමයි මේ දේවතාවයි බණ ඇහුවයි කියන්නේ. පසියම් කලෙක ස්වාමීන් වහන්සේ තරුණ නමක් බය වැඩි කමකට රැ ගල්ලෙන ඉන්න ගම බයට තමයි කියලා තියෙන්නේ මහා සමය සූත්‍රය. හරියට කිව්ව නිසා දේවතාවි සාදුකාර දුන්නලු ගල්ලෙන තුලති. කවුද මේ සාදුකාර දෙන්නේ කියලා මම එක්තරා දෙවදුවක් කිව්වලු. ඇයිකොල සාදුකාර දුන්නේ? භාග්‍යතුන් වහන්සේ දා දේශනා කරද්දී මම මෙතන ඉඳගෙන ඇහුවා. අද ඔබ වහන්සේ අකුරක් වනවරදී ඒ විදියටම දේශනා කළා. ඒ නිසා මම සාදුකාර දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ හම්බුණා නම් මාර්ගඵල හැම ලබන්නේ නැතිනේ. කිව්වා ස්වාමීනි ඇසීම නුසුදුසුයි කියලා. ඇත්තනේ. තව කෙනෙක්ගේ මාර්ගඵල තුරුම නිස්සම් මහණක සුදුසු නැහැනේ. අපි පුරුදු වෙනවා ස්වාමීන් වහන්සේලගෙන්වත් අහන්න යන්නේ ඔබ වහන්සේ සෝවාන් වෙලාද? අඩුමතර උපසම්පදා වෙලාද කියලා අහන්න ඕනේ නැහැ. මොකෝ විනය කර්ම කරන්න යන්නේ? ආන්න එපා. ඒවා හොඳ නැහැ. නොහොබිනා කතා. නොහොබිනා කියන්නේ මොන? සුදුසු නැති, හොබින් නැති කියන්නේ. සුදුසු නැහැ නිසා මේ දේවතාවයි කියන සුදුසු. එහෙනම් පේන්නවත් දෙන්නකෝ දැක ගන්න ආසයි කියලා. දේවතාවියෙක් දැක්කොත් මොකක් වෙයිද? ආසාව ඇති වෙනවනේ. බයත් ඇති වෙනවා. ඇයි? අමනුෂ්‍යයෝනේ. මිනිස්සු නොවේනේ. මිනිස්සු නොවන හැමෝටම අපි කියනවා මොනවද? අමනුෂ්‍ය. භූත, කුම්බාණ්ඩ, පිසාච, මලපිරිත. ඒවනම් එන්නේ නැති තරමට හොඳයි නේද? දේවතාවිය ඉන්න ඇවිල්ලා හිටියත් මොකෝ කුටි සනීපයි. හැබැයි පේන්නොත් ඒකට ආසාව ඇති වෙනවා. කොච්චර ලස්සන ඇද්ද? දන්නේ නැහැ. දැක්කේ නැහැ ළඟදී. දැන් මට මතක නැහැ ඉස්සර දැකලා තියෙනවා. දැන් මතක නැහැ. අහලා තියෙනවා මේ අක්බඹුරු කෙස් තියෙනවායි කියලා දේවතාවියන්ට. මේ කැරලි ගහච්ච කෙස් තියෙන. ඒක දන්නවා. ඊළඟට වාරණේ අති ප්‍රසන්නයි. අනිත් ශරීරාවයව ඒවත් මනාව පිටරලා තියෙනවා. ඒ වර්ණනාව කරන්නේ කවුද? දිව්‍යාංගනාවක් කියන. සූර්ය වච්චසාගේ ශරීර වර්ණනාව කරන ගීතයකින්. පංචසික දිව්‍ය පුත්‍රයා සෝතාපන්න වෙන්න පෙර දුකින් ඉන්න කාලේ. දේශනාවේ සඳහන් වෙන එකම විරහ ගීතේ බලන්න ඕන නම් සත්ව පඤ්ඤ සූත්‍රය බැලුවොත් ඔබට පුළුවන් විරහ ගීතයක් ඉගෙන ගන්න. දෙවොලවෙන් ආපු ලස්සන විරහ ගීතයක් මම කලින් කියලා තියෙනවා. දැන් කියන සින්දු මොනවද? බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, කාම ගුණ නිශ්චිත වූ ගීතයක්. කාම ගුණක් තියෙන එකස්සෙම ඒ ගෞතමයන් වහන්සේ නිවන් සොයා ගියා වගේ මමත් ඔබව සොයාගෙන මෙනවා. දැන් ඒක උපමා කරනවා මේකටනේ. ලස්සනයි ඉතින්. හරි සුන්දර දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක නවත්තන්න ඕන කමට කියනවා. ආ ඔබේ තත්හනට ගීහඬ ගැලපෙනවා. බොරුත් නෙවෙයි ඇත්ත. ගීහඬට තත්හනත් නැත්නම් මේ සින්දු කිය කිය හිටියොත් පංචසික දිව්‍ය පුත්‍රය හරි චුත වෙනවා සක්දෙවරයි තුමා. මතකයින කතාවනේ අහලා ඇතිනේ ඔබ. කල්ුම්ම දෙතුන් වතාවක් මේ දේශනා කළා මෙහිදී. ඒ තරම් අපි ආසයි මේ දේශනා අහන්න කැමති. ඇයි සක්දෙවරයතුමා සෝතාපන්න වෙච්ච දේශනා තනියෙන් නෙවෙයි 80,000ක් දෙවියන් සමග. එහෙනම් දෙව්ලොව දිව්‍යාංගනාව ගැන කතා කළා. ඉතින් කිව්ව මුළු ශරීරයෙන් පෙන්වන්න බෑ වහන්සේ බය වෙයි කියලා. ඇඟිල්ල විතරක් පෙන්වන්න. ඇඟිල්ල පෙන්වුව මුළු පලාතම එළිය වුණා සාදුකයන්. එහෙනම් මේ දේශනා අහලා මෙහි ඉඳගෙන පවා දේවතාවියෝ සෝවාන් වෙලා තියෙන. එහෙනම් බලන්න බුද්ධානුභාවය කොච්චරද කියලා. දම්මදිව මහාවානේ ඉහෙළම තියෙන ඉන්දියා. එහෙ ඉඳන් මෙහෙට පවා බණ එක මොහොත කියලා තියෙනවා. ඒ සියලු දෙනාට එක හඬින් එක විදියට මේ දේශනාව ඇහෙනවා. එක තමයි බුද්ධානුභාවය. උපමා හතර දැන් අනිත් පැත්තට කිව්වේ. දැන් හොඳ පැත්තට කියමු. දැන් සම්මා දිට්ඨිය ආදී පිළිතර නම් මේ කෙනා නිවන් මඟ වඩන්නේ. එයාගේ නිවන් මඟ සඵල වෙනවා. මොන වගේද? තෙල් ඕන කෙනා තලපිටි ඔරුවක දාලා වතුර දා මිරිකුවොත් සඳහන් වෙනවා. අපි කරලා නැහැ. තලපිටි තල දන්නවනේ. උදළු තලද මොනවද කිය? ඈ කණ තලද? තල කැරලිද? ආන්න හරි. ඒව මිරිකන කොට තෙල් එනවලු. ආ එනවා කියලා මේ අම්මා කිව්වා. ඒක ඇත්ත. මම දැකලා නැති නිසා තමයි ඇහුවේ. හරි. පිළිතුර හදනවා. එතකොට මිරිකන කොට තල තෙල් ආව වගේ නිවැරදි මග යනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින ශ්‍රාවකයාට නුවණින් සැලකීමෙන් නුවණින් පිළිපැදීමෙන් නිවන සාක්ෂාත් වෙනවා ලැබෙනවා. හරියට තෙල් මේ තල මිරිකල තෙල් ගත්තා වගේ, වැලි මිරිකල තෙල් නැහැ වගේ. වැරදි කරොත් වැරදියට ගියොත් නිවන් දකින්න ලැබෙන්නේ
ඒ කියන්නේ නිවන් දැක්කා නිවන් දැක්කා සෝවාන් වුණා කියලා මන්තරේ වගේ හිතේ දිටියට නිවන් දකින්නේ නෑ ඒක මුලා වෙලා අර වැලි මිරිකල තෙල් ගත්ත කෙනා වගේ ඉන්නවා ඉතින් ගොඩක් අය හම්බන්තොට මයුරපුර ග්‍රාමයේ බොහෝ සෙයින් වාසය කරනවා කියලා මං ගිය සැරෙත් කෝ අදත් කියන බය නැතු දන්නයි ගිහිල්ලා කියන ඔන්න ඔයාලා ගැන හැමදාම අපේ ස්වාමීන් වහන්සේ මතක් කරන පොඩ්ඩක් බැහැ දැකලා එන්න කියලා කියන්න සෝවාන් ඵලේවත් පෙන්නලා මට නේද මේ බොරු ඵල ගහෙන් gediyena wage ne kaden badu gatta wage adu aluth upama kaden badu gatta ase miya wane pala gena giya ase echchara kiyanna nathuru tika danna kat ithin me karapu vinasayak me hambanthurata ewinna ehenam ehema karannam e mokadda vela tiyenne yalata vali mirikala tel ganna hadanne labenne ehenam tala mirikala tel gamu gata haki देवनी उपमा किरी गो बहुपेटी किन्नोर नहीं वैसीट किरी आहलती देख इन किरी एरी दर इन एरीच किरी गो अदर पैं पार विधि पारिश्रमट गि क्रम तीरों ने क्रमेट दाण किरी अभी नंदे बुरुंग किरी एना अदीन कलिंग अदीन नोड़ अंदे की अंगोल किरी දැන් අදින හරි දැනටම ගින් ඇද්දම කිරියනවද නැත් ආය වගේ හරි පාරේ හරි මාර්ගෙ පිළිපැද්දොත් නිවන අවබෝධ වෙනවා තුන්වෙනි උපමා වෙනරු ලැබෙන්න දී කිරි වලින් රත් කරලා ගන්න ඕනේ දී කිරි වලින් කලතද්දි කලයට දාලා අන්න වෙනරු එනවා ආය වගේ නිවන් මග හරියට පිළිපැද්දොත් සම්පූර්ණ වෙනවා හතරවෙනි එක වේලිච්ච දරකොටු දෙයක් කරන් පිරිමැද්දොත් ගින්දරෙනවා වගේ හරියට ධර්ම මාර්ගයේ පිළිපැද්දොත් නිවැරදිව පිළිපැද්දොත් නුවණින් කැමැත්තෙන් පිළිපැද්දත් එක අකමැත්තෙන් පිළිපැද්දත් එක හැබැයි නුවණින් නම් පිළිපැද්දේ බෑ බෑ කිය කී හරි පිළිපැද්දොත් කවදා හරි මාර්ග භ්‍රමචර්යාව සම්පූර්ණ වෙනවාය කියලා දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔබ මේ මේ උපමා ටික ජයසේන කුමාරයාට කිව්වනම් ඔහු පහදිනවා එදා වගේම තමයි අදත් කියන්නේ අනේ භාග්‍යවතුන් වහන්සේ තරම් උපමා අපිට කොහෙන් ගැලපෙන්නේ නැතු නේද අපට වැටෙන්නේ නෑනේ බුදුරජාණන් වහන්සේට වගේ වුණා කියලා සතුටු වුණා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන භූමිජ ස්වාමීන් වහන්සේ සතුටින් පිළිගත්තා භාග්‍යවතුන් වහන්සේට වගේ අපිට වැටෙන්නේ නෑ කියලා ප්‍රශංසා කළා දේශනාව අපටත් සාදුනාදෙන් පිළිගන්න පුළුවන් මේ උපමා හතර හොඳට මතක තියාගන්න වැරදි පාර යන අයට අර උපමා හතරත් නිවැරදි පාර යන අයට ඒක අනිප්පත්තත් භාවිතා කරමු ඉතින් මේ දේශනාව මේ ශ්‍රී සද්ධර්මයේ මජ්ක්‍ධිම නිකාය සඳහන් කරන තුන් දේශනාව අපිට දායාද කළා මේක මතක තියාගෙන ආනන්ද මහරහතන් වහන්සේ ඒ උතුම් අදවැනි දවසක රහත් ඵලයට පත්වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේ උතුම් ජීවිතයට ගුණයට මේ ධර්මචර්යාවට අපගේ নমස්කාර වේවා ප්‍රාර්ථනා කරගෙන අපටත් මේ දේශනා ශ්‍රවණා සංසබලේ ඒකාන්තේ නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනාමු ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා හම්බන්තොට උඩමලල විහෙරගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද රිදියගම ඉන්ද්‍රාලෝක අපේ හාමුදුරුව අපේ ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු